ශ්‍රේනිසා ගණිත අභිහුන්නේ මම මේකේ ගණිත අභිහුන්නේ කියන කොටස තමයි අද කතා කරන්න යන්නේ. හරිද? ගණිත අභිහුන්නේ කියන කොටස. දරුවනි ඉස්සෙල්ලා මේ පාඩමට එනකොට අපිට දැනගන්න අවශ්‍යයි තියෙන notation එක sigma අංකණය කියලා. මීට පෙරත් ඔයගොල්ලෝ සමහරවිට අහලා තියෙනවා මේ sigma අංකණය. ඒකට අපි කියන්නේ sigma අංකණය. මෙන්න මේ අංකණය ගැන දැනගෙන ඉන්න ඕනේ. හරිද? sigma අංකණය ගැන. ලියන අනුමාත්‍රකාවක් sigma අංකණය. sigma අංකණය. अनुमात्रुका लियन सिग्मा अंकने ने सिग्मा नोटेशन ने किया ने दरों ने मेहम दिया करते सिग्मा नोटेशन ने किए वेन्ने sigma notation එකෙන් කියවෙන්නේ දරුවනේ දැන් අපිට එකම දෙයක් අපිට නැවත නැවත එකතු කරගන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් u1 ධන u2 ධන u3 කොහොමද දරුවනේ 100ට දක්වා එකතු කරන්න ඕනේ කියලා මේක. ඒතර මේක 100 පාරක් ලියන්න ගියාම හරිය කරදරයිනේ. u100 දක්වා ඔබ ලියන්න ඕනේ කියලා. u1 u2 u3 ඔබ u100 දක්වා ලියන්න තියෙනවා. එතකොට මෙහෙම ලියන්න ගියන් දේ අපිට සංක්ෂිප්ත කරලා කැටි කරලා ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට sigma r සමානයි 1 සිට 100 දක්වා ur කියලා. හරිද? r සමාන 1 සිට 100 දක්වා ur කියලා ලියවීම තුල මෙන්න මේ සමස්තය මේ තුල තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔය sigma වලින් කියන්නේ පුන පුනා එකතු කරන්න කියලා අපිට. නෑ එකම දේ නැවත නැවත ඒ කියන්නේ මොකක් හරි මෙතන තියෙන ප්‍රකාශනය මේ යගේ ඉඳන් මේ යගේ දක්වා එකතු කරා. ඒ කියන්නේ පද 100ක් තියෙන මෙතන. r ට මුලින්ම 1 දාන්න. එතන u1 මෙයා ලැබෙනවා. r ට 2 දාන්න. u2 මෙයා ලැබෙනවා. r ට 3 දාන්න. u3 මෙයා ලැබෙනවා. හරි ඉතින් මේ එකතු වෙනවා sigma වලින් එකතු කරා. අවසානයේ r ට 100 දාන්න. u100 ඔහොම ලියන්න පුළුවන්. එතකොට මේ sigma notation එක ලොකු ආසියාවක් අපිට ඒ විශාල ප්‍රකාශන සංක්ෂිප්ත කරලා සරල කරලා ලියන්න. හරි සරලව ලියන්න පුළුවන්. සරලව කිව්වොත් ඒක තමයි ක්‍රියාවලිය වෙන්නේ. හරිද? තව උදාහරණයක් ගමු පොඩි. අපි ධාගයන් දාව ටිකක් හිතමු. එතකොට 2 ධන 4 ධන 6 ධන කොහොම එක ලියනවා. අපි හිතමු මේක දිගටම තියනවා කියලා. සාමාන්‍යයෙන් අපි දැනට නතර කරනවා සිරියස් n දක්වාම කියලා තියෙනවා. ඒකට මේ වගේ 2n කියලා ඔහොම ලියලා තියෙනවා. කොහොමද? දැන් මේක කැටගරි ලියන්න ඕනේ. මේක සංක්ෂිප්ත කරලා ලියන්න ඕනේ. දැන් එතන මෙතන තියෙනවා ළමයි 2. ඊළඟ 4. 6. 22යි දක්වා. හද ඉත තියෙනවා එතකොට මේ 2 හැදලා තියෙන 2 වරක් 1නේ. 4 2 වරක් 2. 2 වරක් 3. මෙතන දෙකවරක් n. මෙතන පද n ප්‍රමාණයක් තියෙනවා. එයි පළවෙනි පදේ තියෙන්නේ දෙකවරක් 1 කියන එක. ඒක රටාව තේරුම් ගන්න. දෙකවරක් 1 පළවෙනි පදේ. හරිද? දෙවෙනි පදේ තියෙන්නේ දෙකවරක් 2. තුන්වෙනි පදේ තියෙන්නේ දෙකවරක් 3. කොහොම ගිහිල්ලා අවසාන පදය ඒකතර n වෙනි පදේ ඉන්නේ ඒක ඉන්නේ දෙකවරක් n. ඒතර මේක සාධාරණ පදයක් ගත්තොත් අපිට සාධාරණ පදේ ප්‍රකාශ කරන්න පුළුවන් දරුවනේ r කියලා තමයි සාධාරණ පදේ ගන්නෙ. ඒක ලියන්න පුළුවන් දෙකවරක් r කියලා. දෙකවරක් r තමයි මේක සාධාරණ පදේ මේ u r වලට ලියන්න. එතන මේක ලියන්න පුළුවන් සිග්මා r සමාන 1 සිට n දක්වා 2r. r සමාන 1 සිට n දක්වා 2r. හරි. r 1 දැම්මොත් 2 වරක් 1 2 එනවා. r 2 දැම්මොත් 2 4යි. 3 දැම්මොත් 6යි. r 10 දැම්මොත් 2යි. අන්න එහෙම ලියන්න පුළුවන්. දැන් ලොකු ආසියන්නේ දරුවනේ මෙහෙම ටික ලියනවට වඩා මේව කෙටි කරලා ලියන්න පුළුවන් කියන්නේ ලොකු ආසියක් ගණිතේ. හරි පොඩි සටහනක් දාගමු මෙහෙම. මාතෘකාව ලිවන්නේ ශ්‍රේණි සහ ගණිත අභිවෘද්ධිය කියලා. ඊපස්සේ අනුමාතෘකාව ලිවන්නේ සිග්මා අංකණය කියලා. ඒකට ලියන්න. සිග්මා අංකණය මගින් ශ්‍රේණියක ඇති පද සිග්මා අංකණය මගින් ශ්‍රේණියක ඇති පද සංක්ෂිප්ත කර දැක්විය හැක සිග්මා අංකණය මගින් ශ්‍රේණියක ඇති පද संक्षिप्त कर देखिए है कर उदाहरण के लिए मैं कर लिया उदाहरण एक देकर දැන් ශ්‍රේණික පද සංක්ෂිප්ත කරලා දක්වනකොට දරුවනේ සිග්මා අංකණය අපිට අවශ්‍ය වෙනවා. අනිත් දේ තමයි එහෙම ලියනකොට ශ්‍රේණියේ සාධාරණ පදේ ඕන වෙනවා. ශ්‍රේණියක තියෙන සාධාරණ පදේ. ඊට පොඩි අනුමාතෘකාව ලියන්න ශ්‍රේණියක සාධාරණ පදය. ශ්‍රේණියක සාධාරණ පදේ කියලා අනුමාතෘකාව ලියන්න. ශ්‍රේණියක සාධාරණ පදය. අනුමාතෘකාව ලියන්න ශ්‍රේණියක සාධාරණ පදය. ශ්‍රේණියක साधारण पदय श्रेणियक साधारण पदय දැන් ශ්‍රේණියක සාධාරණ පදේ කියන්නේ දරුවනේ ශ්‍රේණියක් අපි ලියාගත්තාම දැන් මේකට ශ්‍රේණියක් මේ u1 දාන u2 දාන u3 මම ශ්‍රේණිකම අර්ථ දක්වන්න කියන්නේ පස්සේ පැහැදිලි කරලා දෙන්නම් ශ්‍රේණි පාඩමේ දැන් මට ගණිත අභියෝගයට අදාළ වටපිටාව මේ කරන්න යන්නේ u1 දාන u2 දාන u3 එහෙම ලියන්න කියන්නේ මේකේ සාධාරණ පදේ අපි කියන ur කියලා ශ්‍රේණියක සාධාරණ පදේ අපි කියන්නේ r වෙනි පදේ අර ඕලෙල් පන්තියේදී n වෙනි පදේ කියලා කතා කරා වගේ මේකේ සාධාරණ පදේ අපි ලියන්නේ ur r වෙනි පදේ හරිද श्रेणी का साधारण पदे गम आरोन पदे साधारण पदे कथा श्रेणियक आरोन पदय श्रेणियक आरोन पदय සාධාරණ පදයේ ලෙස ශ්‍රේණියක ආරෝහණ පදය සාධාරණ පදයේ ලෙස නම් කරයි. ශ්‍රේණියක ආරෝහණ පදය සාධාරණ පදයේ ලෙස නම් කරයි. ශ්‍රේණියක සාධාරණ පදය ආරෝහණ පදයේ ලෙස නම් කරයි. U R මගින් අංකණය කරයි. U R මගින් අංකණය කරයි. ශ්‍රේණියක ආරෝහණ පදය සාධාරණ පද ලෙස නම් කරයි. U R මගින් අංකණය කරයි. U R මගින් අංකණය කරයි. UR ලෙස නම් කරනවා. හරි. එතකොට මොකක්ද ශ්‍රේණියක් දැන් මේක දැන් ගත්තාම මේක න ආරණ පදේ UR වනේ. U එක U දෙක. මේක ආරණ පදේ එහෙමයි. දැන් ශ්‍රේණියක් සිග්මා ලකුණෙන් දානකොට අපි අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා ආරණ පදේ ලියා ගන්න වෙනවා. ඊට පස්සේ තමයි සිග්මා නොටේෂන් එකට යන්නේ. දැන් පොඩි උදාහරණ දෙක තුනක් කරමු. දැන් ශ්‍රේණියක ආරණ පදේ අපි UR කියලා ලියනවා. ඒක දරුවනේ ඔය සිග්මා නොටේෂන් එකේ තමයි ඕනේ දැන් උදාහරණයක් නැවත බව ලියුවොත් දැන් ඔබ කතා කරන්නේ දැන් සිග්මා නැත්නම් මෙහෙම ගත්තොත් U1 දාන U2 දාන ඔහොම U3 ඔහොම ටික ටිකක් මෙහෙම UN දක්වා තිබ්බනම් UN දක්වා තිබ්බනම් මේක අපි ලියන්නේ සිග්මා R සමානයි 1 සිට N දක්වා UR හරිද මෙයා තමයි R වෙනි පදේ මේක ආරෝහණ පදේ. ඒක තමයි සාධාරණ පදේ කියලා කියන්නේ. සාධාරණ පදේ. ආරෝහණ පදේවත් සාධාරණ පදේ. හරිද? දැන් දෙක ලියා ගන්න. U1 දාන, U2 දාන, U3 දාන, U8. එතනින් එන R සමාන 1 ඒක ලියන R සමාන 1 සිට n දක්වා UR. මේක ආරෝහණ පදේවත් සාධාරණ පදේ. ආරෝහණ පදයේවත් සාධාරණ පදය. දැන් අපිට කිව්වොත් මෙන්න මේවට සිග්මා අංකණය යොදා ලියන්න කිව්වොත් මම උදාහරණ ටිකක් දෙන්නම්. පහත ශ්‍රේණිය සිග්මා අංකණය යොදා ලියන්න. සිග්මා අංකණය යොදා ලියන්න. පහත ශ්‍රේණිය සිග්මා අංකණය යොදා ලියන්න. මේ ශ්‍රේණිය සිග්මා අංකණය දාලා ලියන්න ඕනේ. පළවෙනි දාන 1 දාන 2 දාන 3 දාන ටික ටිකක් n අංකයක් ඕන හදලා ලියන්න වෙනවන්නම්කෝ. දැන් අපිට කියනවා මේ ශ්‍රේණිය සිග්මා අංකණය ශ්‍රේණියක්. 1 දාන 2 දාන 3 දාන n රටාවකට තියෙන්නේ. මේක සිග්මා අංකණය දාන ලිව්වොත් දරුවනේ අපි ඉස්සෙල්ලා මේක සාධාරණ පදේ ලියන්න පැත්තක UR කියන්නේ මේකේ තියෙන ජෙනරල් ටර්ම් එක පොදු පදේ සාධාරණ පදේ ඉතින් අපි දන්නවා පළවෙනි පදේ 1 දෙවෙනි පදේ 2 තුන්වෙනි පදේ 3 එහෙනම් ආරවෙනි පදේ දරුවනේ අපිට R කියලා ලියන්න පුළුවන් හරි R එක දැම්මොත් U1 පළවෙනි පදේ එනවා R2 දැම්මොත් U2 හේවත් දෙවෙනි පදේ එනවා එහෙනම් මේක අපිට මේ ශ්‍රේණියම ලියන්න පුළුවන් එම නිසා හරිද එම නිසා 1 දාන 2 දාන 3 දාන ටිටි දානෙන් මේක ලියන්න පුළුවන් සිග්මා r = 1 සිට n දක්වා කවුද UR ඒ කියන්නේ r කියලා ලියන්න පුළුවන් ඔන්න ඔබ දක්වන්න පුළුවන් එතකොට මොකද්ද ශ්‍රේණියක් සිග්මා අංකණය ලියනකොට සාධාරණ පදේ පැත්ත මුලින්ම ලියාගත්තා ඊට පස්සේ අපිට පුළුවන් සිග්මා නොටේෂන් එක දාලා ලියන්න මේ ටයිප් එකේ. බොහොම සරල වැඩක්. තව උදාහරණයක් දෙන්න. දෙවෙනි උදාහරණය. 2 දාන 4 දාන 6 දාන 20. මේකේ සාධාරණ පද ලියන්න. sorry සාධාරණ පදේ දාලා සිග්මා නොටේෂන් එකේ ලියන්න විදිහ. එතකොට මේකේ මුලින්ම අපි ලියනවා r වෙනි පදය. ඒ කියන්නේ සාධාරණ පදය UR කියන එක. UR. එතකොට පළවෙනි පදයේ 2, දෙවෙනි පදයේ 4, තුන්වෙනි පදයේ 6. එහෙනම් r වෙනි පදේ ලියන්න පුළුවන් කවුද? 2යි r කියලා. එයි. දෙවරක් 1 2, දෙවරක් 3 2 4 ඒ විදිහට යනවා. එහෙනම් මේක ලියන්න පුළුවන් මේ ශ්‍රේණිය 2 දන, 4 දන, 6 දන. තිත් ඔබ 20න් ඉවරයි. හරි. එතකොට යනවා 20. මේක ලියන්න පුළුවන් ධර්මනේ සිග්මා r සමානයි 1 සිට 10 දක්වා 2r. හරි චෙක් කරන්න. r 1 දාන්න. මේ දෙවරක් 2. 2 දාන්න 4යි. 10 දාන්න 20යි. එහෙනම් අපිට ඔය විදිහට ලැබෙනවා. මොකද උඩ වැඩි පැහැදිලි දැන් දෙල්ලද ශ්‍රේණියක් සිග්මා notation එකෙන් අපිට ලියන්න කිව්වොත් අපි පළමුව කරන්න ඕනේ යාගේ ජෙනරල් ටර්ම් එකක් පොදු පදයක් හොයාගන්න. ඊට පස්සේ පොදු පදේ හොයාගත්තට පස්සේ මේක තමයි තියෙන්නේ. මේක දාලා ලියන්න. තුන්වෙනි උදාහරණය කරමු බලන්න. තුන්වෙනි example එක වරවන් දෙනවා 1 දන 8 දන 27 දන 64 දන එකක් 1000 මේක සිග්මා අංකනේ ලියමු බලන්න 1 දන 8 දන 27 දන 64 දන 33 1000 පළවෙනි ස්ටෙප් එකම කවුද UR ලිවීම UR සාධාරණ පදේ UR ලියන්න එතකොට 1 මේ බලන්න 1 ගණේ 1යි 8 කියන්නේ 2 ගණනේ 27 කියන්නේ 3 ගණනේ 64 කියන්නේ 4 ගණනේනේ 4 වරක් 4 16 16 වරක් 4 64යි ඒ විදිහට යන්නේ මේක ඒතකොට අපිට ලියන්න පුළුවන් සාධාරණ පදේ කියන්නේ r ගේ ගණය චෙක් කරලා බලන්න ඉතින් r 1 දාලා බලන්න මේක ලැබෙනවද 2 දාලා බලන්න දෙවෙනි පදේ ලැබෙනවද ඒ විදිහට එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් 1 දාන 8 දාන 27 දාන මොකද ටිකක් ගිහලා 1000 ඉවර වෙනවා දන 1000. ඔබ ලියන්න පුළුවන් ධර්මනේ සිග්මා r සමානයි 1 සිට 10 දක්වාද r ගණේ තියෙන්නේ. 10 දක්වා නේද? r 10 දක්වා දැම්මොත් 10 ගණේ 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10. එතකොට 10 එනවා. ඒකයි හරිද? අපි බලමු ඊට පස්සේ තව උදාහරණයක්. හතරවෙනි උදාහරණය. 4 3 දාන 6 දාන 9 දාන 99 ඒක සිග්මා අංකනේ දාලා ලියන්න තියෙන්නේ. 3 දාන 6 දාන 9 දාන 99 සිග්මා අංකනේ භාවිත කරලා ලියන්න බලන්න දරුවෝ 3 දාන 6 දාන 9 දාන 99 පදේන පළවෙනි ස්ටෙප් එක සාධාරණ පදේ ලියා ගන්න r වෙනි පදේ UR තුනේ වනේ 3 වරක් 1යි 3 වරක් 2 6යි 3 වරක් 3 9යි 3 වරක් 3 එහෙම යන්නේ එතකොට 3 වැඩි කිරීම 1 වරක් 3යි r වගේ 3යි r ඕකේ නේද බලන්න r එක දාන්න පළවෙනි පදේ එනවා දෙක දැම්මොත් මෙහෙම වෙනවා 6 දාන්න 9 දාන 99 මේක ලියන්න පුළුවන් දරුවනේ සිග්මා r සමාන 1 සිට 100 දක්වාද 3යි r වෙන. r 33 දැම්මොත් හරි නේද? අවසාන පදේ. මොකද 3 × 3 9 3 9. එහෙනම් මේක ලියන්න පුළුවන් සිග්මා r goes to 1 to 33. එකේ ඉඳන් 33ට යනවා. 3යි r. මේක තමයි සාධාරණ පද. මේක අපිට කැටිකල් එහෙම ලියන්න පුළුවන්. මෙන්න මේක සංක්ෂිප්ත කරලා ලියන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ පස්වෙනි උදාහරණය පහ 2න් 1 ධන 3න් 1 ධන 4න් 1 ධන ත්‍රිත්‍රිත් ඔහුගේලා 150 මේක සිග්මාංකනේ භාන්තරල යන සිග්මාංකනේ දාන 2න් 1 3න් 1 4න් 1 5න් 1 පළවෙනි දේ තමයි පුතේ සාධාරණ පදේ ලියා ගන්න. නැත්නම් මුත් කරගන්න බෑ. සාධාරණ පදේ මේක UR. එතකොට පළවෙනි පදේ මෙතන දෙකනේ. දැන් දෙක වැඩි කිරීම R කියලා දැම්මොත් මේක හරියන්නේ නැහැ නේ. එතකොට අපිට ලියන්න පුළුවන් R 1 කියලා නේ. ඇයි? R එක දැම්මොත් 1 1 2යි. හරිනේ. R 2 U 2 2 1 3යි. R 3 3 U 3 3 1 4යි. එන අපිට මේක ලියන්න පුළුවන් UR කියන්නේ 1/R+1. ඒක තමයි ජෙනරල් ටර්ම් එක. පොදු පදේ. වෙන ක්‍රමයකට හරි පොදු පදේ ලියුවට කමක් නැහැ. මේක ගාට ලැබෙන පද. මම ලියන පොදු පදේ ඔබ ලියන පොදු පදේ වෙන්න ඕනේ. බොහෝ වෙලාවට ඒක සමානයි හැමෝගෙම වගේ. සමානලට වෙනස් විදිහට ලියන්න පුළුවන්. එතකොට අපිට මේක ලියන්න පුළුවන් කවුද 2න් 1 ධන 3න් 1 ධන 4න් 1 ධන 33 ධන 150 මේක සිග්මා අංකනේ ලිව්වොත් සිග්මා r කියන එක යනවා 1 ඉඳන් මෙතන 50 ඉඳන් මෙතන 49ට 1 යට r ධන 1 කියනවා දැන් දරුවෙක් r ට 1 දැම්මොත් පළවෙනි පදේ ලැබෙනවා r ට 2 දැම්මොත් දෙවෙනි පදේ ලැබෙනවා r ට 49 දැම්මොත් අවසාන පදේ ලැබෙනවා ඒ කියන්නේ 49 වෙනි පදේ ලැබෙනවා හරි නේද ඊට පස්සේ දරුවනේ මම 6 වෙනි ගානට ඔබ සිග්මා අංකනේ භාවිතා කරලා ලියන්න 1 ධන 3න් 1 ධන 9න් 1 ධන 33 243 1 ධන 3න් 1 ධන 9න් 1 ධන 33 243 locally under universe. There are many mistakes that general term make a podupalian, Sadar Pade, that is සාධාරණ පදේ පළමුව ලියන්න. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි සිග්මා අංකනේ දාලා ලියන්න. දැන් මේකේ සාධාරණ පදේ UR මේ වගේ. R වෙනි පදේ. ඉතින් 1යි. මේ බලන්න හරියට 1යි. හරිය 3.1. මේ 3.1. මේ 3 වර්ගය. එහෙමනේ තියෙන්නේ. ඉතින් මේක ලියන්න පුළුවන් 1 8 3 R වෙනි 1 කියලානේ. R ට 1 දැම්මොත් 1 බිංදුවයි 3.1යි. r ට 2 දැම්මොත් u 2 එනවා 2.1යි. හරිනේ. r ට 3 දැම්මොත් අර ගුණෝත්තර ශ්‍රේණියක් විදිහට මේ කියන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 1 ධන 3න් 1 ධන 1ට 9 ධන 31 1ට 243 මේක සමානයි දරුවනේ. සිග්මා r යනවා 1 ඉඳන්ම කවුද දක්වාද त्याची आपली तुला दाखवा एक आणि त्याची सॉरी त्याची आपली तुला रेवेन्यू ना आरोल तुला नामे विषय आता असुवे का त्याची आरोल हाय के हाय दाखवा 8 के ना हाय दाखवा 1 3යි 8 නේ එක දෙකල බලන අන්තිම පදේ දැම්මම එතකොට 6 දැම්මම මේ 8 6 දැම්මොත් මෙතන 3 5 5යි 1 3 5යි 3 5 වෙනි බලය කියන්නේ 243 නේ 3 9 27 81 243 අපි තව ගානකට යමු මොකද මේ ටික හරියට අල්ල ගන්න ඕනේ ගණිත අභිවෘද්ධියට යන්නේ ඉස්සෙල්ලා ඔය සිග්මා වල රටාවන් ටික දැන් දාගත්තේ නැත්තම් ඔළුවට ඒ ගාන එක ඉතාලම ලේසි ගානක් නිකන් අනවශ්‍ය පීඩනයේ ලක් වෙනවා ප්‍රශ්න අංක 7 එක මම දෙනවා ඔයගලන්ට එක වරක් මෙතන එක බෙදීම එක වරක් දෙක හරි මෙතන ඩොට් එක කියන්නේ ගුණිතයේ තියෙන්නේ දශම 9 තේරුම් ගන්න ධන 1 යට දෙක වරක් 3 ධන 1 යට 3 වරක් 4 ඔය යනවා ඔහොම ගිහිල්ලා අන්තිමට අපිට එන 1 8 9 වරක් 10 මේක සිග්මා අංකනේ දාන්න හදන්න බලන්න ඔයගොල්ලෝ 7 වෙනි ගාන සිග්මා අංකනේ දාන්න සිග්මා notation එක යූස් කරලා මේක ලියන්න කරන්නේ සමහර මේ මේක විනාඩි 45යි කට් වෙමුද Google meeting එකේ වැඩේ කැමරාව මොන හරි මේ ක්ලියර් වුණ නැහැ ඒකින්ද අපි දැන් Zoom එකෙන් යන්නේ විනාඩි 45යි කට් වෙයි ආයි මේකෙම ඔයගොල්ලෝ දන්නවනේ කනෙක්ට් වෙන්න හරි දැන් මේක ගත්තොත් පහත ශ්‍රේණිය මේ ශ්‍රේණිය සිග්මා අංකයෙන් ලියන්නේ කිව්වොත් අපි ලියනවා ජෙනරල් ටර්ම් එක UR කවුද සාධාරණ පදේ එන 1 මේ බලන්න පළවෙනි පදේ ඉන්නේ 1 × 2 එකයට 1 වරක් 2 එකයට 2 වරක් 3 එකයට 3 වරක් 4 එතකොට මේ টොප් එක වෙනස් වෙන්නේ නැහැ එකමනේ උඩ යට තියෙනවා ඒක මේ විදිහට වෙනස් වෙනවා එතකොට r වරක් r දාන එක නේද ඔය තියෙන්නේ චෙක් කරමුද r 1000 1යි එතන 2යි 2 දැම්මොත් මේ පදේ ලැබෙනවා එහෙනම් අපි මේක ලිව්වොත් මේ කතන්දරේ එකයට 1 වරක් 2 දාන එකයට 2 වරක් 3 තම ගිහිලා සාමාන්‍ය එකයට 9 වරක් 10 නම් මේක ලියන්න පුළුවන් සිග්මා r සමාන 1 සිට නේ 9 වරක් 10 ඉඳාට එකේ ඉඳන් 9 දැම්මොත් නේද ඔක එන්නේ 9 එකයට r වරක් r දාන එක පොඩ්ඩක් චෙක් කරන්න බුදේ අන්තිම පදේ 9 දැම්මොත් මේ 9 9 1 10 මේක ලැබෙන්නේ ඒක තමයි රටාව ඊට පස්සේ අපි බලමු 8 වෙනි ගාන प्रश्न का 8 एक වැඩි කිරීම 1 ආරෝපිතේ 1 ආරෝපිතේ හරිද දෙක වැඩි කිරීම 2 ආරෝපිතේ තුන වැඩි කිරීම 3 ආරෝපිතේ මේ වැඩි කිරීම තියෙන දශම 9 ගුණ ඩොට් එක ඔහොම ගිහිල්ලා ඒකවල දෙනවා දැන් ඊටස්සේ දෙනවා m1 දාන m1 යක් m ගේ කම ආරෝපණය. මේක සිග්මා නොටේෂන් එකෙන් ලියන්න. One into factorial 1 plus 2 into factorial 2 plus 3 into factorial 3 plus dot 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 plus m into factorial m මේක අපිට සංක්ෂිප්ත කරලා ලියන්න ඕනේ sigma notation එක use කරලා. එන ඉස්සෙල්ලා මොකද කරන්නේ සාධාරණ පදේ. එතන පළවෙනි පදේ එකවරක් කමාරෝපිත එක නම් සාධාරණ දෙකවරක් දෙවෙනි කමාරෝපිත නම් දෙවෙනි පදේ සාධාරණ පදේ ආරවෙනි පදේ ගෙලින්ම ලියන්න පුළුවන් මේක. දන්නම ගෙලින්ම r වරක් කමාරෝපිත r. දැන් අපිට ලියන්න පුළුවන් එක වැඩි කිරීම එක එක කමාරෝපිතය ධන දෙක වැඩි කිරීම දෙක එක කමාරෝපිතය ධන තුන වැඩි කිරීම තුන එක කමාරෝපිතය ධන තිත් තිත් ධන m වාරයක් m ගේ කමාරෝපිතය. ඕක අපිට ලියන්න පුළුවන් sigma R goes to 1 to M. R into factorial R. Normally, I know. Then R to first term again. Sigma link and Ekatukaran. R to Dekadamut factor with Dekavara, tomorrow with the Gameno. M Dermut, they will have it. Pahadil Degan. Then Bala. දෙක ධන තුන වාරයක් දෙක ධන හතර වාරයක් දෙකේ වර්ගය ධන පහ වාරයක් දෙකේ ඝනය ධන ති ධන n වාරයක් n ධන එක වාරයක් දෙකේ ඉඳින එක. ඒ අන්තිම පදේ ඉන්නවලින් දිනන අර ලේසි සාධාරණ පද දෙක. නොම තියෙනවා. මේක sigma අංකයෙන් ගන්න තියෙන්නේ. පළවෙනි ප්‍රයිමරි ප්‍රශ්නේම කොටස් මේ යන්නේ. මේක sigma notation එකෙන් ලියන්න බලන්න. එතකොට පළවෙනි දේ තමයි දරුවනේ අපි මොකද්ද කරන්නේ මේකේ සාධාරණ පදේ ලියා ගන්න. ඉතින් ඒක සාධාරණ පදේ ලියන්න මහන්සි වෙන දෙයක් නෑ. ඇයි? එන්නිනි පදේ ගන්නවා කියන්නේ සාධාරණ පදේ ගන්න මේක අයිනිනුට r දාලා ලියන්න. r දාන 1යි. 2 r නේ ගන්න. ඔකට චෙක් කරලා බලන්න. r එක දාන්න. 1 1 2යි. මෙතන 2 බිඳුව කියන්නේ එකමනේ. එතන මේ පදේ ලැබෙනවා. r 2 දාන්න. 2 1 3යි. 2 හරිනේ. r 2 දාන්න 3 දාන්න 4යි. එකයි. එන අපිට මේක ලියන්න පුළුවන් කවුද දෙක ධන තුන ගුණ කිරීම දෙක ධන හතර ගුණ කිරීම දෙකේ වර්ගය ධන ඔය ආදි වශයෙන් ගිහිල්ලා n ධන එක ගුණ කිරීම දෙකේ එන්ඩින එක මේක sigma notation එකෙන් ලියුවොත් sigma r සමානයි 1 සිට n දක්වා r ධන 1යි දෙකේ r න එක මෙන්න එහෙම ලියන්න පුළුවන්. මෙදිර මේක ලියන්න පුළුවන්. r ටගෙන් දාලා ඉතින් මේක නම තේරෙනවා අනිත් පැත්ත. මේක සංක්ෂිප්ත කරලා විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. හරි සරලයි නේද වැඩේ? ඊට පස්සේ වැටවුනේ බලමු 10 වෙනි ගාන. උදේනවා එක ධන එක බෙදීම එක ධන එකේ වර්ගය ධන 1 4 ධන 1 8 1 ධන 2 වර්ගය 2 4 ධන 1 8 1 ධන 3 වර්ගය ධන 3 4 කොහොම ධන 33 අන්තිම පදේ දෙනවා 1 8 1 ධන n වර්ගය ධන n වල 4. අර ලේසි n වෙනි පදේ දුන්නාම මොකද r වෙනි පදේ ලියද? කෙලින්ම n ට r දාලා ලියතේගෙන n වෙනුවට r දාන්න. ඔක ලියන්න බලන්න sigma අංකනේ. දැන් බලමු මොකද්ද ලියන්න දරුවනේ සාධාරණ පදේ ලියන්න. හරිද? ඊට පස්සේ ඉක්මදාලා ලියන්න ශ්‍රේණිය නැවත. හොඳ බැරි සාධාරණ පදේ you are एक आप ले आने बोलो आप एक क्या आता है परन्तु में नटाओ में पालेनी पालेना एक का एक के वार के एक ही हाथर देनी पालेना एक का देखे वार के देखे हाथर तुमने पालेना मैं बोल तो मैं एक का गोवान तीनों वाले इधर वैसे पालेनी पालेना में तो एक के वार के हम एक ही हाथर देवना में हुए इना में तो इन्हें आर ने पालेना आर वार के इधर वैसे आर वाला हाथर हम लिया चेक कर वाले दिन आर पे कदा बोल पे कदा मैं कब ने कतल करी न्यूट्रल आर दम हो गया එනම් අපිට ලියන්න පුළුවන් 1/8 1/1 වර්ගය දන 1/4 1/1 1/8 එක බෙදීම 1/2 වර්ගය 2/4 එක බෙදීම 1/3 වර්ගය 3/4 කොහොමද ටිකක් 1/8 1/n වර්ගය n/4 එහෙනම් මේක ලියන්න පුළුවන් සිග්මා r සමාන 1 සිට n දක්වා एक आठ इतना दाना आर वार्ग है दाना आरों ने खाता है होमरी आने पड़े मेरे तो ये साधारण पादे में क्यों वारों में मानिता वो सामला गणना को लाना इधर बात करे श्रेणियाँ सिग्मा अंकने दाला होम जाप ये के संक्षिप्त कराने एक समाक अभी अंतिम ने देंगे तो वो टॉपिक दाने का ता श्रेणियाँ होम जाए सिग्मा नोटेशन ने का यूज़ कर ला एक संकोचने के लिए रहता है एक संपीड़ने के लिए एक कैटेगरी में संक्षिप्त के लिए दाखवानी के लिए अरे तो सभी लोग आवश्यक इधर होने में सिग्मा की ना देख अनुत अंकने अपने सिग्मा क्या ना अनुत नोटेशन ने का जब मैं अंकने क्या ना वो लोग देने के नहीं इन्हों ने वो कहते मैं पार्ट में इतना नहीं देख मैं सिग्मा अंकने बैठे पूरे दिन ने श्रेणी सह गणित अभियोग ने ये वाक्य मतलब वास्तव में अपने संभा संख्या ने पार्ट में ना तो उन्हें नो सिग्मा नोटेशन ने संख्या ने पार्ट में दी सिग्मा वाला क्या ना टिका देने के नहीं इन्हों वकीताओं विजय ने पढ़ी पढ़ी पढ़ाई वाले ये के ये देने पुलवा हर वो ना एक ताल बार बार देती बोलते रात सिक्मा दार ने पुलवा हर इधर सिक्मा संकेत है क्या ना तभी ये आवोज या तीन ना हो हमारे श्रेणी करने वाले कॉम्पन सिक्मा के ना उधर का आवोज तीन ना नेतांग करना खतरन वेरी वेरी तो अगर आप यामु में आगे तीन ना गाती लक्षण मार्क्वालियाने सिग्मा अंकने लक्षण सिग्मा अंकने लक्षण सिग्मा अंकने लक्षण ठीक है यहाँ के दिए ना प्रॉपर्टीज ठीक है गुणांक ठीक है किन्हें करने हैं उनका यानु संकेत या कुने यहाँ के ना थोड़ा भी किन्हें करना होगा उन्होंने कार पे आपको क्या करना तरह क्या तो परेड आपको क्या था ना एक कोहमत परेड पेन विधि किन्हें करना हो हर मैं आपको कोहमत परेड पेन नहीं किया अभी जाने के नहीं इन्हों सिग्मा अंकने लक्षण तो पाले में लक्षण है तमाम इधर होने दें ඔය සිග්මා අංකණය වකර නියතයක් සඳහා තිබුණා හරිද අපිට මේව r මෙතන දිනාගේ මොකක්ද කරන්නේ අපිට ඕක නියතයක් සඳහා මේක ආවා කියලා c කියලා එතන r සමාන 1 සිට n දක්වා c කියලා හිතන්න දැන් මේ කියන්නේ මේ c කියන නියතය n r එකක් එකතු කරන්න ඒ කියන්නේ මෙතන r සමාන 1 සිට n දක්වා කියන මේ c කියන පද n පාරක් ලියවිලා තියෙනවා හරිද මේක අපිට ලියන්න පුළුවන් දරුවනේ කරන්නේ NC කියලා. NC. එතනයි පළවෙනි ලක්ෂණය. හරිද? ඒ කියන්නේ යම් කිසි නියතයක් සඳහා සිග්මා යොසුනොත් ඒ නියතය මෙන්න මෙතන තියෙන වාර ගණනක් එකතු වෙලා තියෙනවා. ලැබිලා තියෙන්නේ මෙහෙමයි. සිග්මා r සමාන k සිට n දක්වා c කියන එකේ තේරුම. ඒකවල මේ c ධන ඔම c ධන ඉතිත් ඔම c මේක n වාරය n තියෙනවා n පද ඇත. ඉතින් අපි දන්නවා පද දෙකක් එකතු කරොත් 2c තුනක් එකතු කරොත් 3c එහෙම n ප්‍රමාණයක් එකතු කරොත් nc කියලා අපිට ලියන්න පුළුවන්. එහෙම තමයි මේක ලැබෙන්නේ. ඒක ඔක තමයි පළවෙනි ලක්ෂණ නැත්නම් පළවෙනි ගුණාංගයේ සිග්මා වල අපි දැනගන්නට යුතු. මේක ලියලා කොටු කරලා මේක එන හැටිත් වෙන්න ගන්න. සිග්මා අංකණේ ලක්ෂණේ පළවෙනි ලක්ෂණය. පැත්තක ලියන්නේ c නියතයක. c නියතයක්. c is a constant. c නියතයක senior day key. But දෙවෙනි ලක්ෂණය තමයි පළවෙනි ලක්ෂණය ඉක්මන් ලියන්න. දැන් පෙන්න ගන්න. දෙවෙනි ලක්ෂණය දරුවනේ දැන් දැන් අපි හිතමු දැන් නියතයක් එක්ක විචලනය තිබුණා සිග්මා එතන මෙහෙම r සමානයි 1 සිට n දක්වා c වාරයක් කොහොම u r තිබුණා හරි u r වලින් කියන්නේ සාධාරණ පදයක් විතරේ වෙනස් වෙන දෙයක් හරි එහෙම තිබුණොත් දරුවනේ අපිට මේක මෙහෙම ලියන්න පුළුවන් මෙන්න මේ සිග්මා නොටේෂන් එක මේ සිග්මා නොටේෂන් එකෙන් මෙන්න මේ නියතය එළියට ගන්න පුළුවන් මේ c නියතයක් ඒ නියතය සිග්මා අංකණය එළියට අදින්න පුළුවන්. දැන් ඔබට ලියන්න පුළුවන් මේක c ඔහම එළියට අරගෙන සිග්මා r සමානයි 1 සිට n දක්වා u r කියලා. ඒක පිටා වැඩගත් ගුණාංකයක්. මොකද්ද? නියතයක් සිග්මා ලකුණෙන් එළියට ගන්න පුළුවන්. හරිද? නියතයක් සිග්මා ලකුණෙන් එළියට ගන්න පුළුවන්. මේ විදිහට. ඒක වෙන්නේ මෙහෙමනේ. දැන් පොඩක් ගත්තොත් ඒක වෙන හැටි තේරුම් ගන්න r සමාන 1 සිට n දක්වා c u r දැන් r ට 1 දැම්මොත් පළවෙනි පදේ c u 1 r ට 2 දැම්මොත් දෙවෙනි පදේ c u 2 r ට ඔහම ගිහිල්ලා n දැම්මොත් n වෙනි පදේ c u n දැන් අපිට පැහැදිලි මෙතන c කියන එක පොදුයි c එළියට අදිනවා එහෙනම් මෙතනින් එනවා u 1 ධන u 2 ධන ඔහම u n කියලා ඉතින් අපිට මෙයාව නැවත ලියන්න පුළුවන් නේද? අනිත් පැත්තට අපි අද කතා කරේ u1 ධන u2 ධන එහෙම un කියන්නේ. මේක සිග්මා අංකණය ලියන්න පුළුවන් r සමාන 1 සිට n දක්වා ur කියලා. එහෙනම් මේ නියතේ මොකක් වෙලාද තියෙන්නේ? සිග්මා ලකුණ එළියට ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට ඕක අපිට පෙන්න ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න නියතයක් එක්ක සිග්මා ලකුණ ඉදිරියට තිබුණා. සිග්මා ලකුණේ එළියට මේ නියතේ ගත්තා කියලා හානියක් වෙන්නේ නැහැ. ඒ විදිහට ඒක ඔපරේට් වෙන්න පුළුවන්. සටහන් කරගන්න. හරියද පුතේ? අපි යන්නේ ඊට පස්සේ තුන්වෙනි ගුණාංගයට මේකේ තියෙන තුන්වෙනි ප්‍රොපර්ටි එකට. හරිද? තුන්වෙනි ලක්ෂණය. ඔය තුන්වෙනි ලක්ෂණයෙන් කියන්නේ මෙහෙම දෙයක්. ඒ සිග්මා අංකණය ධර්මනේ භාවිතා කරන්න තිබුණොත් අපි හිතමු මෙහෙම අගයන් දෙකකට අපි හිතමු UR දන TR කියලා. ඔහොම තිබුණොත් එකතුවක් සඳහා තිබුණොත් යාව අපිට පුළුවන් වෙන වෙනම මේ සිග්මා අංකණය දාගන්න එකතුවකට. ඒ කියන්නේ සිග්මා R සමානයි 1 සිට n දක්වා UR දන සිග්මා R समान 1 සිට n දක්වා TR නෝම ලියන්න පුළුවන්. ඒ කියන්නේ එකතුවක් සඳහා මේ එකතුව කියන මේ කර්මයට සිග්මා වෙන වෙනම දාන්න පුළුවන්. අර අවකලනයේදී අපි දාන්නේ වෙන වෙනම එකතු කරනවා වගේ එකතුවක් ආව වෙන වෙනම අවකලනය කරනවා වගේ මේක වෙන වෙනම සිග්මා දාන්න පුළුවන් කොහොමද? හරිද? UR over TR. ඒක තමයි තුන්වෙනි ලක්ෂණය. ඒක වෙනවනේ දරුවනේ මේක හරිය ලේසිනේ ඔප්පු කරන්නේ සිග්මා R සමානයි 1 සිට n දක්වා UR දන TR දැන් දරුවෙක් R එක දැම්මොත් පළවෙනි පදේ U එක දන T එක දන R දෙක දාන්න දෙවෙනි පදේ U දෙක දන T දෙක ඔහොම යනවනේ දරුවනේ ත්‍රිත්‍රි R n දාන්න U n දන T n ඊට පස්සේ අපි එකතුවක් මෙදීන්නේ අපි u කියන පදේ වෙනම ලියා ගමු. එතකොට u1 දන u2 දන ත්‍රිත්‍රි දන un. t පද වෙනම ලියා ගමු. t1 දන t2 දන ත්‍රිත්‍රි tn. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් සිග්මා r සමාන 1 සිට n දක්වා කවුද? ur දන සිග්මා r සමාන 1 සිට n දක්වා tr. u එක කියලා u එකක් අපේ මේක ඔහොම ලියන්න පුළුවන්. මෙයා ඔක ලියන්න. කියන්නේ මේ කතන්දරේම ලැබෙනවා. සටහන් කරගන්න එක තුන්වෙනි ලක්ෂණය. හතරවෙනි ලක්ෂණය ඒකෙම අපි අන්තරය සඳහාවත් ඕක භාවිතා කරන්න පුළුවන්. මේ සිග්මා r සමාන 1 සිට n දක්වා UR - TR ඕකත් දෙකක් තියෙනවා. ඒතර මේක අපිට ලියන්න පුළුවන්. මම මෙතන ලියන දැන් VR කියන එක වලට හුරුයි TR VR මොකරේ ඕන. එතන VR කියලා ලියන්න සාමාන්‍ය පදයක් UR - VR. මේක ලියන්න පුළුවන් සිග්මා R සමානයි 1 සිට n දක්වා UR ඍණ සිග්මා R සමානයි 1 සිට n දක්වා VR. අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඒ කියන්නේ අන්තරයක් මෙතන එකතුවට වගේම අන්තරයක් සඳහා සිග්මා ලකුණ අපිට වෙන වෙනම ඇප්ලයි කරන්න පුළුවන් කියන එක. ඒ විදිහට අපිට ඔපරේට් කරන්න පුළුවන්. ඒකත් හරිය ලේසියෙන් පෙන්නන්න මේ සිග්මා R සමාන 1 සිට n දක්වා UR ඍණ VR R එක දාන්න. එතකොට එනවා U එක ඍණ V එක. හරිද? ධන R දෙක දාන්න. U දෙක ඍණ V දෙක ඔය රටාවට දිගට යනවනේ නේද? අවසාන පදයේ ආට n දාන්න un ඍණ va. ඔය විදිහට තියෙනවා. එහෙනම් අපි මේක ගත්තොත් දරුවනේ u1 ධන u2 ධන තිත් un කියලා ලියන්න පුළුවන්. ඊපස්සේ ඍණ v1 මම ඍණ ලකුණක් එළියටම ගන්නම් එතකොට. ඍණ v1 ඍණ ගත්තහම ධන v1. ඍණ v2 ඍණ එළියට ගත්තොත් ධන v2. ඔබ ධන තිත් තිත් ඍණ එළියට ගන්න තියෙන්නේ. ඍණ vn වලින් ඍණ එළියට ගත්තොත් ධන vn. ඔබ එනවා. तर මේ ටික අපි සංකෝචනය කරලා ලිව්වත් සංක්ෂිප්ත කරලා ලිව්වත් සිග්මාංකනේ දාන r සමානයි 1 සිට n දක්වා ur ඍණ මේ ටික ලිව්වත් දරුවනේ කවුද සිග්මා r සමානයි 1 සිට n දක්වා vr ඔබ තමයි කතන්දරේ right ලියා ගන්න කොටස් ගන්න එක හරි එතකොට අපිට එකතුවකට වෙනම දාන්න පුළුවන් අන්තරයකට වෙනම දාන්න පුළුවන් කියන එක හොඳට ඔළුවේ තියාගන්න. පස්සේ ලක්ෂණය. ඉක්මනට ලියන්න ඕනේ. It was the first thing property then sigma r samana a case it a bit of mocker in the Nekadakwa you are here R Kinagano a cane down in the Nekadakwa. Are the Oana our Shena when the maker Kadagan Pulwa made it Saladiani R samana a case it in the Kwa you are Keleno. R සමාන 1 සිට n දක්වා UR කියලා ලියනවා. එතකොට මම ලියලා නැති පදයක් තියෙනවනේ පුතේ. R සමාන 1 සිට n දාන 1 දක්වානේ UR කියන එක ලියවිලා තියෙන්නේ. නමුත් මම ලිව්වේ 1 ඉඳන් n දක්වානේ. එතකොට ඔයගොල්ලෝ අහනවා අන්තිම පදයට මොකද උනේ සර් කියලා. මම අන්තිම පදේ වෙනම ලියනවා මේක. UN දාන එක. පැහැදිලිද? ඔබට ඕන නම් R සමාන 1 සිට n දාන 1 දක්වා UR කියන එක. R සමාන 1 සිට n දක්වා UR දාන UN දාන එක වෙනම ලියනවා. ඔබට ඒ කියන්නේ මේක කියන්නේ අවශ්‍ය පද ගානක් එහෙම කඩන්න පුළුවන් දැන් ගානක් අපි ගත්තොත් එතන මේක ලක්ෂණයට වඩා මේක භාවිතයේදී අපි කරන දෙයක් මේක ලක්ෂණෙකුත් වෙනවා r සමාන 1 සිට n දක්වාම හිතමු n දක්වා UR ඔයාලට ඕන නම් මේකේ පළවෙනි පදේ ඔයාලට highlight කරලා ගන්න ඕනේ හරිද first term එක ඔයාලට පෙන්නන්න ඕනේ මෙන්න මේක කියන එහෙනම් අපි අයිකදී වෙනම ලියනවා එක ලියනවා ඊට පස්සේ තව ඉතුරු වෙනවනේ පද දෙකේ ඉඳලා ඊළඟට ලියනවා r යනවා දෙකේ ඉඳන් කවුද දක්වාද n දක්වා iur එහෙම ලියනවා. ඉතින් මේ ඔක්කොම ටික තියෙනවා මෙතන r 2 දැම්මොත් u 2 එහෙම n දැම්මොත් u 1 දක්වා යනවා. මෙතනදී u1 u2 un තියෙනවා අන්තිම පද වෙනම ලියනවා. එහෙනම් ඔබට අවශ්‍ය පදයක් එහෙම highlight කරලා අවසලගේ එහෙම අරගෙන මතු කරලා ඉතුරු ටික ආයෙ සිග්මෝලේ ලියන්න පුළුවන් කියන දේ තමයි මෙතනින් කියවෙන්නේ. පැහැදිලි නේද මේක? මේකත් ගණන් හදනකොට අපිට දැන් සිග්මෝල මම වෙනවා ශ්‍රේණි පාඩුවේදී පොඩි ෂෝට් නෝට් එකක් දෙන්නම්. මම අපිට දැන් මේ කතා කරන්නේ ගණිත අභ්‍යුන්නයට අවශ්‍ය පසුබිම ටික ඔළුවට දාගන්න සිග්මාංකනේ නැතුව බෑ නැත්නම් අපිට ගාන අවුල් වෙනවා. එහෙනම් මම මේ ටිකට අදාළ පසුබිම තමයි මේ කතා කරන්නේ. මේකත් ලියලා First in property ka. Harneet. Pasuni equals. Ena api ganita abhyune කියන කතන්දරයට අපි අහමු. හරිද? ඒ ගණිත අභ්‍යුන ක්‍රමය ගැන තමයි කතා කරන්නේ. ඊට අදාළ මම දැන් කරන්නේ සිග්ම නොටේෂන් එක ගැන ඔබට කියලා දුන්නා. ඔබ මේ ඉන්ටර්ප්‍රිටර් සමාර්ථංගද ඔක අහලා ඇති. දැන් ඊට වඩා හොඳ අවබෝධයක් ගන්න ඇති කියලා මම හිතනවා. තවදුරටත් මේකේ තියෙන සුවිශේෂී ලක්ෂණ තමයි අපිට ශ්‍රේණි පාඩමේ තමයි මේක වැඩිපුර ඇප්ලයි වෙන්නේ. අපි එතෙන්දී කතා කරනවා. දැනට අපිට ගැටලු විසඳීමට අවශ්‍ය සිග්ම අංකණය පිළිබඳ මේ දැනුම හොඳටම ඇති. හරි. දැන් ගණිත අභ්‍යුන ක්‍රමය ගැන කතා කරන්න යනවා. දැන් තමයි පාඩමට එන්නේ. ගණිත අභ්‍යුහුනේ ක්‍රමය අපි කියන mathematical induction method කියලා. කියන මාතෘකාවක් ගණිත අභ්‍යුහුනේ ක්‍රමය. ගණිත අභ්‍යුහුන ක්‍රමය. බෙරි කියන්නේ mathematical induction method. Ganita abhyuna kramaya induction theory ka mathematical induction method. Me ganita abhyuna kramaya kiyanne daruwa harima lesi ganak me vihari jogolange සුද්ධ ගණිතය ඒ කියන්නේ සංයුක්ත ගණිතයේ එක පේපර් එකේ පළවෙනි ගාන අර ඒ කොටසේ දෙන භගවත් ගණන් 17 ඉන්නේ තියෙන්නේ ගණන් 17 පළවෙනි ගාන ඒක ඒ කොටසේ තියෙන්නේ පළවෙනි ගණන් 10 මේ කොටසෙන් තියෙන්නේ ඒතර පළවෙනි ගාන තියෙන්නේ ගණිත අභ්‍යුන්න ක්‍රමයේ මේ තාක් දිගටම ආවේ එහෙම කවර රටාවට ආවේ දැන් 2023 පේපර් එකට පොඩ්ඩක් වෙනස් වුණා මේ ගණිත අභ්‍යුන්න ක්‍රමයේ ගාන ඉතින් යන්න ඉතින් ශ්‍රේණිය ගැන හරි අවබෝධයක් ගන්නවා නම් ඒ ගානේ තපාසුවෙන් හදන්න තිබුණා. උන්ට අර ගණන් කටපාඩම් කරලා ගියාට කරගන්න බැරිනවා. ඉතින් ළමයි කියනවා පේපර් වෙනස් වෙලා කියලා. ඕක නෙවෙයි කරන්නේ. ඉතින් හරියට සිද්ධාන්ති කරන්නේ. දැන් ගණන් මම ගණිත අභ්‍යුහුනේ පටන් ගත්තා කියලා මම ගණන් වලින් තාම ගියේ නැහැ. මම තාම තියරි එක දැනුයි පාඩමට ආවේ. මම වටපිටේ සිග්මා ගැන කතා කරා. හරිද? සිග්මා නොටේෂන් එක ගැන අවබෝධයක් නැතුව කොහොමවත් ගණන් වලින් ගණන් හදන්න බෑ මේවා. හරි. එතකොට මේ ගණිත අභ්‍යුහුන ක්‍රමයේ දරුවනේ යම් කිසි ප්‍රතිඵලයක් දෙන්නලද ප්‍රතිඵලයක් සත්‍ය බව සාධනය කිරීමට භාවිතා කරන ක්‍රමයක්. හරිද? ක්‍රමයක් මේක. මෙතඩ් එකක්. ඒතර මේකෙන් කරන්නේ යම් කිසි අපිට රිසල්ට් එකක් දුන්නහම, ඒ කියන්නේ ප්‍රතිඵලයක් දෙන්න ඕනේ. අපි ඒක true කියලා අපිට තියෙන එක prove කරන්න. ඒක සත්‍ය බව ඒක සාධනය කරන්න. ඒකට භාවිතා කරන ක්‍රමයක් තමයි මේක. මේකේ පළවෙනි තියෙන restriction එක තමයි අපිට තියෙන සම්බාධකය මේක use කරන්න පුළුවන් පුතේ ධන නිකිල වලට විතරයි. මොනවද තේරුම් ගන්න. ගණිත අභ්‍යුහුන ක්‍රමයේ භාවිතා කරලා යම් කිසි දෙයක් ඔබ සාධනය කරන්න යනවා නම් ඒ තියෙන දෙය ධන නිකිල වලට විතරක් වළංගු ප්‍රතිඵලයක් විය යුතුයි. පැහැදිලිද? නැවතත් මම කියනවා ඔබ ගණිත අභ්‍යුහුන ක්‍රමය භාවිතා කර යම් ප්‍රතිඵලයක් සාධනය කරනවා නම් ඒ ප්‍රතිඵලයේ දරුවනේ ධන නිකිල වලට විතරක් වළංගු වෙන්න ඕනේ. හරි එහෙම නැත්නම් මේක යොදන්න බෑ. හරිද? එහෙනම් ගණිත අභ්‍යුහුන ක්‍රමයෙන් කරන්නේ මොකද්ද? දෙන ලද ප්‍රතිඵලයක් සත්‍ය බව සාධනය කිරීම. ඊට පස්සේ මම නැවත කියනවා ඒ ප්‍රතිඵලය ධන නිකිල වලට විතරයි වළංගු විය යුතු වන්නේ. නැත්නම් මේ ක්‍රමය ඇප්ලයි කරන්න බෑ. ඊට මේකේ තියෙන පියවර ටිකක්. හරිද? විශේෂ පොඩි සටහනක් දාගන්නකෝ මෙහෙම. හරිද? නිගොන ගණිත අභ්‍යුහුන ක්‍රමයේ mathematical induction method කියලා. එයට ලියන්න මෙම ක්‍රමය මගින් කරනු ලබන්නේ දෙන ලද ධන නිකිලමය ප්‍රතිඵලයක් මෙම ක්‍රමය මගින් කරනු ලබන්නේ දෙන ලද ධන නිකිලමය ප්‍රතිඵලයක් සත්‍ය බව සාධනය කිරීමයි. ගණිත අභිගම ක්‍රමයෙන් කරන්නේ මොකද්ද? දෙන ලද ධන නිකිලමය ප්‍රතිඵලය සත්‍ය බව සාධනය කිරීම. යන්තරු දෙනු ගන්න ධන නිකිල. ඒ කියන්නේ මේක IT වෙන්නේ NIT Z+ විතරයි. ධන නිකිල වුණොත් විතරයි මේක සත්‍ය වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද ඉන්න වලින් දෙන ප්‍රතිඵලයක් තියෙනවා NIT වෙනකොට ධන නිකිල වලට විතරයි. NRK හරි මොකක්ද සාධාරණ දුන්නම එයා ධන නිකිලයක් විය යුතුමයි. හරිද? ඒක හරියට ඔළුවේ තියාගන්න. නැත්තම් මේක මේ ක්‍රමේ වළංගු නැහැ. හරි. එතකොට මේකේ තියෙනවා නම් පියවර. දැන් ගානක් හදන්න කිව්වහම කොහොමද මේ ගාන හදන්නේ? මොකක් හරි දෙයක් සත්‍ය බව පෙන්වන්නේ කියලා. ඉතින් පියවර කියලා උදාහරණ 5ක් කරනකොට ලස්සනකොට මේක වැටහෙනවා. හරිද? හරි ලේසි වැඩක්. ඊට පස්සේ මේ ගාන හදනකොට මේකේ තියෙනවා පියවර ටිකක්. බලමු මොකද්ද මේකේ තියෙන පළවෙනි පියවර ටික කියලා. මුලින්ම තියෙනවා දරුවනේ ලියන්න මෙහෙම මාතෘකාවේ මෙහෙම ගණිත අභ්‍යුහන ක්‍රමයේ පියවර ගණිත අභ්‍යුහන ක්‍රමයේ පියවර මේකේ තියෙන පියවර ටික මේක තමයි පියවර 4ක් තියෙනවා ස්ටෙප්ස් 4ක් තියෙනවා අපි මේ ස්ටෙප්ස් 4ට තමයි ලකුණු දෙන්නේ මේක වෙන් කරලා දෙන්නේ ඒ පියවර 4 පිළිවෙලටම තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් මේක මාකින් ස්කීම් එක ටෆ් ඉතින් මේක මොකෝ ලේසි ගානක් එඳ හරිය පිළිවෙලට තියෙන්න ඕනේ දැන් පළවෙනි පියවර තමයි මේකේ තියෙන ඒ ප්‍රතිඵලය දුන්නහම ළමයි දෙන්නලද ප්‍රතිඵලය දී ඇති පළමු ධන නිකිලයට සත්‍ය බව සාධනය කරන්න ඕනේ මම කියන්නේ මේකෙන් කරන්නේ ධන නිකිලමේ ප්‍රතිඵලයක් කියලා ප්‍රතිඵලයක් සත්‍ය බව ප්‍රූව සාධනය කිරීම කියලා. එතන පළවෙනි ස්ටෙප් එක දෙන ලද ප්‍රතිඵලය එයාගේ පළමු ධන නිකිලයට සත්‍ය බව සාධනය කිරීම. මම ඊට උදාහරණ වලින් පෙන්නන්නම්. පියවරෙන් පියවර. හරිද? ලියන්න පළවෙනි පියවර දෙන ලද ප්‍රතිඵලය පළමු ධන නිකිලය සඳහා සත්‍ය බව සාධනය කළ යුතුය. දෙලද ප්‍රතිඵලය පළමු ධන නිකිලය සඳහා සත්‍ය බව සාධනය කළ යුතුය. දෙලද ප්‍රතිඵලය පළමු ධන නිකිලය සඳහා සත්‍ය බව සාධනය කළ යුතුය. ඒක මගේ ගානකදී පෙන්නන්න කොහොමද කරන්නේ කියලා. යටි දෙවන්නේ බොහොම සරල දේවල් පුතේ. හරි? තාම සරලයි. ඊපස්සේ දෙවනි පියවරදී කරන්නේ අපි දෙවනි රිසල්ට් එක දෙවනි ස්ටෙප් එක අපි කරන්නේ දැන් පළමු නිකිලේ සඳහා සත්‍ය බව සාධනය කිරීම තමයි පළවෙනි පියවරදී කරන්නේ. ඊට පස්සේ දෙවෙනි පියවරදී කරන්නේ අපි ඉදිරි ධන නිකිලයක් සඳහා. මේ ප්‍රතිඵලය අපි හිතනවා මේකේ තියෙන ඉදිරි ධන නිකිලයක් සඳහා සත්‍යයි කියලා අපි උපකල්පනය කරනවා. මේක හරි තාර්කිකව ඔයගලන්ට ගාණ්ඩක් හදනකොට ගවුදට දැනෙනවා මේක. හරි. දැන් මම මේ කියන දේ මුලින්ම ඔබට ඔය නිකන් අහගෙන වටහාගෙන පොඩ ලියාගත්තා මේටි අන්න අනුකෝණ උතේරන තෙන්ස් නොනට කමක් නැහැ. ගාණකදී දෙනෝ නියමෙටම ඊළඟට අපි දෙවෙනි ස්ටෙප් එකේදී කරන්නේ දරුවනේ අපි හිතනවා දැන් මේක දැන් පළවෙනි එකට ඔප්පු කරලා අපි හිතනවා ඉදිරි ප්‍රතිඵලයකට ඉදිරි වකන K කියලා අපි හිතමු n සමාන n වලින් දීපු උත්තරයක් අපි මේ ප්‍රකාශනයක් n සමාන එකට ඔප්පු කරා පළවෙනි දාන්න කියලා. ඒකට අපි හිතනවා ඉදිරි K හරි P හරි කියලා n සමානයි P කියලා ධන නිකිලයක් සඳහා ප්‍රතිඵලයේ සත්‍ය බව අපි assumption එකක් අපි සත්‍ය බව උපකල්පනයක් ගන්නවා. පැහැදිලිද දෙවෙනි පියවරදී කරන්නේ හොඳට අහගන්න. ඉදිරි ධනනිකිලය කියන්නේ ඉදිරිමේ කියන්නේ සාධාරණ p කියලා ධනනිකිලයක් සඳහා ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරනවා. අන්න එහෙම ලියන්නකො. ලියන්න දරුවනේ දෙවෙනි පියවර සාධාරණ ධනනිකිලයක් වරහග තුල ලියන්න p P I T Z plus K. P Dandikila. Sadhan Dandikila P less than Bohrat Dandi. Sadhan Dandikila over P. Dandikila. Sadhan Dandikila, take a P Kelagana. P belongs to Z plus. P I T Sankhya Padati Lian known now only by P Kelakini Gatta, who got the Dandikila to try to make a valid win. P belongs to Z plus. Sadhan Dandikila Sandaha. Dieti Pratipalaya. සත්‍ය බව සාධාරණ ධනනිකිලයක් සඳහා දී ඇති ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කිරීම සාධාරණ ධනනිකිලයකට p කියලා ලියවනම් p බලපලේ සාධාරණ ධනනිකිලයක් සඳහා දෙන ලද ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කිරීම two many peer. That two many peer is the third step. Take the current that one day. Apida Upakalpane Karapu Pratipale or a Peter Satek. A Upakalpane Karapu Pratipale Bahavita Kerala Upakalpane Karapu Pratipale Bahavita Kerala. Api Pendant or Darune Pidan Ekata Pratipale Satek. දැන් ඔබ assume කරන්නේ p කියන එකකට මේක සත්‍ය වෙනවා කියලා. ඊට පස්සේ අපි කරන්නේ ඒ p ට සත්‍යයි නම් ඒ if කියන condition එකේ ඉඳන් p දන එකට සත්‍යයි කියලා අපි සාධනය කරනවා. හොඳ තේරුම් ගන්න. හරිද? ප්‍රතිඵලය p ට සත්‍ය වන්නේ නම් p දන එකට සත්‍ය වන්නේ බව අපි සාධනය කළ යුතුයි. අන්න එතන තමයි තර්කෙ තියෙන්නේ. ඊළඟට මම ගන්න එක පැහැදිලි අයියේ වෙන්නේ එහෙම ඒ මොකද්ද තර්කය කියලා. ඉතින් ලියාගමුකෝ. ලියන්න තුන්වෙනි පියවර p සඳහා කර උපකල්පනය දැන් p නිකිලය සඳහා කර උපකල්පනය භාවිතයෙන් P निकिले संधा कर उपकल्पने भावितेन පීඩන එකනිකලයේ සඳහා ප්‍රතිඵලයේ සත්‍ය බව සාධනය කිරීම හරි කියන්නේ p නිකලයේ සඳහා කරපු උපකල්පනය භාවිතයෙන් පීඩන එක නිකලයේ සඳහා ප්‍රතිඵලයේ සත්‍ය බව සාධනය කරනවා ඒ කියන්නේ assume එක okay නම් p+1 ට true බව අපි ඒක verify කියන්නේ සත්‍ය බව පෙන්වන්න ඕනේ එනම් p ට සත්‍ය නම් p දන එකට සත්‍ය බව ප්‍රකාශ කරාම දැන් ඊට පස්සේ මම මේ ගානක් හදලා ඊට කියන හතරේ පියවරක් දියලාම ඉන්නම්කෝ මේ පියවර හතරේ ඔහොම ලිව්වට ඒක ලොජික් එකේ දැනෙන්නේ නැහැ ගානක් හදුවම අපිට මොනවාවලස් තේරෙන්නේ ඔක හරිද ඊට පස්සේ ලියන්න හතරෙනි එක සියලු ධනනිකිල සඳහා අවසාන වශයෙන් සියලු ධනනිකිල සඳහා අවසාන වශයෙන් සියලු ධන නිඛිල සඳහා මේ වාක්‍ය ලියන්න වෙනවා මෙහෙම. ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව මේක වෙන ප්‍රින්සිපල් එක මූලධර්මය. ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව අවසාන වශයෙන් සියලු ධන නිඛිල සඳහා ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව දී ඇති ප්‍රතිඵලය සත්‍ය බව ප්‍රකාශ කිරීම. අවසාන වශයෙන් ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව සියලු ධන නිඛිල සඳහා දී ඇති ප්‍රතිඵලය සත්‍ය බව ප්‍රකාශ කිරීම. सत्य भाव प्रकाश की रीम जैसे अभी नौ साल जेबी दिया मेरे दाल अपना दाल ගැටලුවක් විසඳීමේදී ඉහත පියවර හතරට අනුකූලව විසඳුම ගොඩනගන්න ඒ කියන්නේ පිළිතුර ගොඩනගන්න කියන්නේ රිසල්ට් එක ගොඩනගන්න. ගැටලුවක් විසඳීමේදී ඊට පියවර හතරට අනුකූලව විසඳුම ගොඩනගන්න. මොකද අපි මේකේ මාකින් එකේ හදලා තියෙන මේ ස්ටෙප් හතර තමයි ගන්න පිළිවෙල තියෙන්න ඕනේ. අනිත් ඔතන අවුල් කරන්න බෑ. මේ හතර පිළිවෙලට යන්න ඕනේ. මේක මොකද මෙතඩ් එකක් නේ ක්‍රමයක් නේ. ඒ ක්‍රම උපායේ ඒ ටෙක්නික් එකේ තියෙන ස්ටෙප්ස් අපිට පටලවන්න බෑ. මුලින්ම පළමු දන් නිකලයට සත්‍ය බව පෙන්නුවා. ඊට පස්සේ P කියලා නිකලයකට සත්‍යයි කියලා උපකල්පනය කරා. ඊට පස්සේ උපකල්පනයේ භාවිතා කරලා P ධනයකට සත්‍ය බව පෙන්නුවා. අවසානයේ වාක්‍යයක් ලිව්වා ගණිත අභ්‍යුහන මූලධර්මයට අනුව සියලු ධන නිඛිලයන් සඳහා සත්‍යයි කියලා. දැන් මේක ඇයි එහෙම වෙන්නේ කියලා මේ තාර්කිකව අපි තේරුම් ගමු. දැන් මම කියපු දේ ඔය ලියාගත්ත විතරනේ. ඇයි එහෙම වෙන්නේ? ඒක මොකද්ද කියන්නේ තර්කය. ඒක ගානක් හරහා තමයි මම ඔබට ඕකට පැහැදිලි කරන්න තියෙන්නේ. හරිද? අපි ලස්සන එක ගානක් අරගෙන ඒකේ මේ ස්ටෙප්ස් ටික හොඳට පැහැදිලි තේරුම් ගමු. හරිද? දැන් අපි පළවෙනි ගානට යමු. මේක තමයි මම ගණන් පාඩම් කරලා හිටුවා අපිට ඕන ගණනක් හදලා ඕන ගණනක් හදන්න පුළුවන්. ඕක තමයි තියරි ටික. නමුත් අර ගණන් දෙයක් හදුවා අපිට මේක දන්නවන්න ඕනේ. ඊටසේ ඔයගොල්ලෝ හිතලා ඕන ගණනක් හදලා. ඊටසේ අපි දාන පේපර් ක්ලාස් වල ওই පළවෙනි ප්‍රශ්නෙට ඉතින් ගණිත අභ්‍යුහන ගණනක් අපි දානවා. ඒක වෙනස් කර කර ලස්සන ගණන් එහෙම දාන්න පුළුවන්. හරි. ඊට පළවෙනි ගාන. ඊටවල් ලේසි ගානක් අපි දෙනවා. මොවල පල්ලය පන්දින ධර්ම ශ්‍රේණියක් නේ. මෙන්න මේ ශ්‍රේණිය එක ධන දෙක ධන තුන ධන ත්‍රිපිටක එතකොට මේක සිග්මා වලින් දාන්නේ නැහැ. සිග්මා අංකනේ දන්නවනේ. සිග්මා r = 1 සිට n දක්වා r මෙන්න මේක එකතුව අපිට කියනවා n බෙදීම 2 n ධන 1 බව ගණිත අභ්‍යුහනයේ සාධනය කරන්න. ගාන ලියා ගන්නකො. සිග්මා r = 1 සිට n දක්වා r = n බෙදීම 2 n ධන 1 බව ගණිත අභ්‍යුහනයේ සාධනය කරන්න. सिग्मा r = 1 සිට n දක්වා r මේකගේ n බෙදීම දෙක n ධන 1. දැන් ඕගොල්ලෝ දන්නවා සිග්මා r = 1 සිට n දක්වා r කියන්නේ කවුද? අර අපි ඉතින්සලා කතා කරේ මේක ප්‍රසාරණය කරලා ලිව්වොත් r ට 1 දාමු. 1 r ට 2 දාමුත් 2 එමනේ යන්නේ. දැන් ඔබ දන්නවා සිග්මා r = 1 සිට n දක්වා r කියන එක අපි දැන් කතා කරා. මෙයාගේ මුලින්ම r ට 1 දානවා. 1 r ට 2 දාමුත් 2 r ට 3 දාමුත් 3 ඔබ යන දැම්මොත් එන්නේ. මේ තියෙන පළමු ධන නිඛිලෙන් වල එකතුව. මේ තියෙන මොකද්ද? පළමු ගණන කියලා ඉන්නවනේ එකතුව. ඒකේ අගේ කවුද? n බෙදීම දෙකෙන් දන එක. හරිද? දැන් ඔබ සත්‍යය කියලා ඔප්පු කරන්න දෙනවා. ඔබ දන්නවද ඉතින් කොහොමද? මේක අර s මේක සාමාන්‍යයෙන් අපි එකතු කරන්නේ කවුද? sn සමානයි n බෙදීම දෙකේ දන l කියලා අපි ඕනෙල් පන්තියේ ඔප්පු කරන්නේ. අද n ගානක් තියෙනවා. ඒතර n කියන්නේ n මායි. දෙකයි. ඒ කියන්නේ පළවෙනි පදේ l කියන්නේ අවසාන පදේ. ඕකනේ සූත්‍රය. හරිද? නමුත් දැන් ඒක අපිට සාධනය කරන්න තියෙන දරුවනේ ගණිත අභිගමන ක්‍රමය. හොඳ තේරුම් ගන්න. ගණිත අභිගමන ක්‍රමය භාවිතා කරලා ඔක සත්‍යය කියලා පෙන්වන්න යන්න. හරියට මම කියන්නේ ගණිත අභිගමන ක්‍රමයේ පියවර. පළවෙනි පියවර මොකද්ද? n සමානයි 1ට ප්‍රතිඵලයේ සත්‍ය බව සාධනය කරන්න යන්න. පළමු දන්නේ කියලා සඳහා ප්‍රතිඵලයේ සත්‍ය බව පෙන්වන්න යන්න. ඒක තමයි පළවෙනි පියවර. හරිද? එන්න මම ඒකට තරල හොඳදා පියවර 4 කියන පළවෙනි පියවර. හරි ගොඩේ ඒකට මේක ධනනි කියන මේ කියන්නේ මේකේ පැත්තක ලියන n+i කියලා. n කියන්නේ ධනනි කියලා. මොකද මම කියන්නේ ධනනි කියලා වලට විතරයි මේක වළංගු වෙන්නේ. මේ ක්‍රමයේ. හරි. එතකොට පළවෙනි ගාන r = 1 සිට n දක්වා r n බෙදීම දෙක n දන එක බව ගණිත අභිගමනයෙන් සාධනය කරන්න තියෙනවා. එතකොට මුලින්ම අපි කරන්නේ දරුවනේ n සමානයි 1ට ප්‍රතිඵලයේ සත්‍ය බව සාධනය කරනවා. මම කියන්නේ පළමු ධනනිකලිය සඳහා ප්‍රතිඵලය සත්‍ය බව සාධනය කළ යුතුයි කියලා. එනකොට මොකද කරන්නේ? මේක n සමානයි 1 විතර left hand side එක ගන්න. n සමාන 1 විතර වම් පැත්ත. මොකද පැති දෙකක් තියෙනවා රිසල්ට් එකක්නේ. මේ පැත්ත සමාන මේ පැත්ත කියලා පෙන්වන්න ඕනේ සියලු දන්නේ කියලා n සඳහා. හරිද? ඔක සාධනය කරන්න කියන්නේ ඒකයි. මම n සමාන 1 විතර කන්සිඩර් කරනවා. වම් පැත්ත ගත්තා n සමාන 1 left hand side එකනේ. left hand side එක. එන්න එක දැම්මොත් මේ බලන්න. sigma r සමානයි 1 සිට එක දක්වා n එකනේ දාන්නේ n සමාන 1ට n තියෙන දෙන්න තමයි එක දාන්නේ වෙන ඒවාට මුත් කරන්නේ නැහැ හරියට සරල දෙයක් n සමානයි 1 විට r සමානයි 1 සිට 1 r එහෙමමයි දැන් මොකක්ද මෙතනින් කියවෙන්නේ දරුවනේ දැන් මෙතනින් කියන්නේ මේ sigma notation එක අපි වෙන කතා කරා මේ කියන්නේ r සමාන 1 සිට 1 දක්වා r කියන්නේ පද එකයි තියෙන්නේ ඒක එක විතරයි ඒකට එකතු වෙනවා එකක් නැහැ නේ r 1 සිට 1 එකයි දැන් වම් පැත්තේ ඉන්නේ එකයි sigma r සමාන 1 සිට 1 දක්වා r කියන්නේ 1යි. හරි. ඊට පස්සේ අපි right hand side ගන්න ඕනේ. දකුණු අත පැත්ත. දකුණු අත පැත්ත. දකුණු අත පැත්තේ තියෙන කවුද n බෙදීම දෙක n දන එකනේ. එහෙනම් n තියෙන දැන්න 1 දානවා. n සමාන 1 විතර තමයි මේක කන්සිඩර් කරලා තියෙන්නේ. එහෙනම් 1 යට 2 nට 1 1 දාන 1. දැන් 1 දාන 1 දෙකයි. දෙක දෙකෙන් බෙදුවොත් එකයි. එහෙනම් මොකද උනේ? n සමානයි 1ට ප්‍රතිඵලයේ සත්‍ය බව දැන් පෙන්නුවා. හරිද? n සමානයි 1ට ප්‍රතිඵලයේ සත්‍ය බව අපි සාධනය කරා. හරියම සරල දෙයක් නේද? n සමාන 1ට වම් පැත්ත ගත්තා. වම් පැත්තේ මේ n තියෙන තැනට 1 දැම්මා. ඒතර පළවෙනි පදේ විතරයි. හරි. දකුණු පැත්ත ගත්තා. n තියෙන තැනට 1 දැම්මා. හරි. ඒතර වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. ඒ කියන්නේ n සමානයි 1ට මේ ප්‍රතිඵලය හරිනේ. ඔය දීලා තියෙන ප්‍රතිඵලය පළවෙනි නිකිලේ සඳහා ඕකේ. ඉතින් අපි ලියනවා. මේවා උපු කරනවාස අපි ලියනවා. එම නිසා n සමානයි 1ට දී ඇති ප්‍රතිඵලය සත්‍ය වේ. ඔක තමයි පළවෙනි පියවර. n සමානයි 1ට දී ඇති ප්‍රතිඵලයේ සත්‍ය වේ කියලා ඔප්පු කරා. හරිද? ඊට පස්සේ මම කිව්වා දෙවෙනි පියවරේදී කරන්නේ මොකද්ද? p කියලා හරි k කියලා තමන්න කැමති නිකිලයක් අරගෙන නිකිලයේ සත්‍ය කියලා උපකල්පනය කරනවා. හරිද? ඔන්න දෙවෙනි පියවර. හොඳට අහගන්න. දෙවෙනි පියවර. n සමානයි p. p අයිති සංඛ්‍යා පද්ධතිය ලියන්න. හරිද? n සමානයි p. p කියන්නේ ධන නිකිලයක් වුණා. හරිද? p ධන නිකිලයක්. හොඳයි. n සමානයි p ට ප්‍රතිඵලය प्रतिपालय, साप्ते भाव, उपकल्पनय, उपकल्पनय करमु. अभी जैसे तारक टिक पेन्ना ना ये वो काफी विवरण दिन तारक की ला इसलिए मैं विवरण टिक पेन्ना करम पहली करना इन समान है पीट पी क्या है दाना नहीं किया इकने में आगे मैं तुले को आते पी के लागे ही कटे मेरे साथ आएगा ना उपकरण अभी तुम पी क्या है दाहाई किया ना आठ समान है केस में दाहाई का पार तो दाहाई में नहीं बनेगा दाहाई जाने का वाक्य एक साथ में बाबा पीते ना कल मेरे क्या तुले दिन मौका निकला कटे के इंदा इंदा पार निकला दिन और पालने निकले ना उपकरण तब दिन देखकर तूने उम्र निकले सैड प्रॉब्लम है तीनों ने ये अतुले तीनों मौका ने साधारण निकले आप गानों पी की तुम पी किया पढ़ते इन समान है पीठ प्रतिपाले सत्य का उपकल्पने करना इन समान है पीठ प्रतिपाले सत्य का उपकल्पने करो देखना उम्मीद के वहाँ बैठता है जापुन बैठता है इन समान है पी वेर बड़ा हरिया ये मनी साफ इटली याने पुलवान सिक्मा आर समान है केसित पी दाखवा आर ओके याने पुलवान पी बेदी में देखकर पी दान एक अगेन आर समान है केस के पी दा पार पी वेदी में देखा पी दान एक अगेन आप इटली यार ना पुलवा पहले दे अभी तो मेरे वेदी टा और ना उसमें प्रतिपाले सात्ते नाम को दे वाम पैसे दे में ते समान नहीं पैसे प्रतिपाले के में समान ना कून के लिए मैं आम यार समान है के ना उपकरण नहीं आने का अभी इतना मेगा सात्ते में ना भी ला पी के लागे कर ये ना इंटर पी दाला वाम पैसे ले में प्रकाश नहीं आई इंटर पीड़ाला दफन पैसे लेने प्रकाश है सात्ते एक आपने लिया ना पुलो मैं उपकल्पने निशा कर दे ये मैं निशा उपकल्पने का बिहेव लिखो यार तुम्हें नहीं बिहेव है तो तेरे को मैं दिखाती हूँ तुम्हें नहीं बिहेव रहती आपकी कराने उपकल्पने बाहविता कर में पीड़ा ने एकाकियन निकले ऐटे सात्ते भाव साधने के लिए कर दे उपकल्पने बाहविता कर में पीड़ा ने एकाकियन निकले ऐटे सात्ते भाव साधने के लिए एक करान में है देंगा पे ඒකනේ වම් පැත්ත දකුණු පැත්තට සමාන මේ වගේ පෙන්නනවා වම් පැත්ත සමාන දකුණු පැත්ත කියන p දාන එක විතර හරිද මම n සමානයි p දාන එක විතර හරිද ඔන්න තේරුම් ගන්න මෙතන පොඩි ගණිතයක් තියෙනවා n සමානයි p දාන එක විතර මම left hand side එක සාදනවා එතන එනවා sigma n සමානයි p දාන එක left hand side එක ගන්නවා එතන එනවා sigma r සමානයි 1 සිට n ට දාන p දාන එකනේ p දාන එක වාරයක් r දැන් ඕක රයිට් හෑන්ඩ් සයිඩ් එකට සමාන කියලා ඔප්පු කරන්න ඕනේ මේ විධානය එක විතර. ඔන්න බලන්න කරලා දෙන්න. එහෙනම් r = 1 ඉතින් p දාන එක දක්වා r. මම මේක කඩනවා ළමයි අර සිග්මා වල මේ ලක්ෂණ වලින් මම මේක ලියනවා සිග්මා r = 1 සිට p දක්වා r. ඔන්න ඔක ලියුවා. දැන් මෙතන පද p දාන එකක් තියෙනවනේ පුතේ. एक दाना देखा दाना वो मुझे हिला यार देखा दाना मो देखा तूड़ पी दाना मो पी दाने एक आर समान है केस रे पी दाप को आर तूड़े पी दाप को पता नहीं क्या लगती है ना ताऊ पता है कि उन्होंने पी दाने के दाप को ये पता है कि आर तो पी दाने के दाप मो देना होगा पी दाने के दाप मो देना उन्नो मतलब तेरुगा ना आर समान है केस रे पी दाने के दाप को आर किया ने के देखा ना आर के दाप मो देखा देखे दामों देखा तूने दामों तूने पी दाने के दामों पी दाने का इधर मेटी का पी दिया ना पुराना करेंगे मैं इसे देखा पी दाने के लिए पता है मैंने बोली हुआ पहले दामों का देखा हमने या मगे आरामुना वो कहते मगे आरामुना इंसान ने पी दाने के लिए मैं लेफ्ट हैंड साइड के तो मैं आराम की अरे दे वहाँ पे तो ना भी शुरू करेंगे एक दापुर में तो इंटर पीड़ा लेके दामोत कहो देने पेंट गार्डनों में इंटर पीड़ा लेके दामोत पीड़ा लेके वेदी में देख कर तो प्रत्येक को लेना प्रतिपाले पीड़ा में एक कर वेदी में देख कर पी इंटर पीड़ा लेके दामोत पीड़ा में एक कर दाने एक कर नौके नौके ना पेंट गार्डनों ताविदी कीरो ना पीड़ा में एक यार देख कर पीड़ा में देख कर මෙතන වම් පැත්ත. ඔය වම් පැත්ත. වම් පැත්තෙන් දකුණු පැත්ත එනවා කියලා ඔප්පු කරන්න ඕනේ. හොඳ තේරුම් ගන්න. වම් පැත්තෙන් දකුණු පැත්ත එනවා කියලා පෙන්නන්න ඕනේ. හැබැයි ඒක පෙන්නනකොට assumption එක use කරන්නම වෙනවා. එතන තමයි තර්කය එන්නේ. ඔය ඊළඟට පැහැදිලි කරන්න මේක ඔප්පු කරලා. අවසාන වාක්‍ය ලියන්න ඉස්සෙල්ලා. දැන් දරුවනේ r = 1 සිට p දක්වා r කියන්නේ assumption එක අනුව p වෙදීම දෙක වරක් p දාන එකනේ. එනවා මෙතන ලියන්න පුළුවන් P බෙදීම දෙකවරක් P දන එක. හරි. මෙතන තියෙනවා P දන එක. P දන එක. R සමාන 1 සිට P දක්වා R උපකල්පනයේ භාවිතා කරන මේක ලිව්වා. මෙයාට. මේ පදේ P දන 1 වෙනි පදේ තියෙනවා. දැන් මම මොකද කරන්නේ? P දන එකක් එළියට ගන්න. පොදු හරයක් ගත්තොත්. භාගයකුත් ඔබ එළියට ගන්නකො. එතකොට මොකද වෙන්නේ? P දන 1 බෙදීම 2ක් එළියට ගත්තොත් මෙතන P වෙනවා. මෙතන P දන 1 බෙදීම 2ක් එළියට ගත්තාම පොදුවර 2කට මෙතන 2ක් එනවා. ඒ දෙක ගත්තොත් දෙවාරයක් P දන 1නේ. P දන 1 කරේතොත් 2 එනවා. දැන් සන්තෝෂයිද? එහෙනම් අපිට මේ තියෙන්නේ මේ කතන්දරේ P දන 1 කියන්නේ 2යි P දන 2යි. හරිද? ඒ කියන්නේ මේකේ දකුණු පැත්ත n සමානයි P දන 1 විතර දකුණු පැත්ත. මේ තියෙන්නේ. දැන් අපිට මේක මෙහෙම ලියන්න මෙහෙම දැන් හරියට උපකල්පනයේ p වෙනකොට p ධන 1 ඇවිල්ලා වගේ දැන් මේ මෙතන p වෙන මේ නැත්තම් r සමාන 1 සිට p ධන 1 දක්වා මේ පැත්තේ මේ p ධන 1ට 2 p ධන 1 ධන 1 p ධන 1 මේ තියෙන්නේ මේක මේ ප්‍රතිඵලය පාට ලියන්න පුළුවන් මේ කියන්නේ n සමානයි p ධන 1 විට දකුණු පැත්ත හරි එහෙනම් අපිට මොකද වෙන්නේ n සමානයි p ධන 1 විට වම් පැත්ත අරගෙන n සමාන p ධන 1 විතර දකුණු පැත්තේ එනවා කියලා මම ඔප්පු කරා. ඔප්පු කරා. එම නිසා අපිට ලියන්න පුළුවන් එම නිසා n සමානයි p ධන 1 විතරද ප්‍රතිඵලය සත්‍ය වේ. මේ සත්‍ය වේ මම ඔප්පු කරලා ගන්න මේක ලියන්නේ සත්‍ය වේ. ඔන්න දැන් ආගන්නු ලස්සන කතන්දරයක් මෙතන ගොඩනගලා තියෙනව නේද කියලා. පුතේ අපිට යම් ප්‍රතිඵලයක් මේක තමයි සත්‍ය බව පෙන්වන්න තියෙන්නේ. ඔබ මොකද කරේ? n සමාන 1 ට පළමු නිකිලය සඳහා සත්‍ය බව සාධනය කරා. පළමු නිකිලය සඳහා ප්‍රතිඵලයේ සත්‍ය බව සාධනය කරා. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මොකද කරේ? ඉදිරි නිකිලයක් සඳහා p කියලා කැමති ඉදිරි එකට වෙන්නවා 2 හරි 3 හරි 10 හරි 100 හරි ඔබ දන්න ඕන නිකිලයක් ඉදිරියේ තියෙනවා කියලා අරගෙන ඔබ ඒකට සත්‍යය කියලා උපකල්පනය කරා. ඊළඟට ඔබ කරේ ඒ උපකල්පනයේ භාවිතා කරලා පීට උපකල්පනය කරලා p ධන 1ට සත්‍යය කියලා ඔප්පු කරා. ලස්සන කතන්දරයක් යන්නේ. දැන් හිතන්න 1ට සත්‍ය බව ආරම්භයේදී පෙන්නවා. 1ට සත්‍යය කියලා පෙන්වලා දීලා. එහෙනම් ඔබ උපකල්පනය කරලා හිතන්න. ඊළඟට ඔබ වකරගෙන 1ට සත්‍යය කියලා පෙන්වනවානේ. ඉතින් ඔබ දැන් p දැන් ඔබ පෙන්නවා pට සත්‍ය නම් p ධන 1ට සත්‍යය කියලා. දැන් ඒක ඔප්පු කරා. දැන් ඔබ 1ට සත්‍යය කියලා මුලින්ම පෙන්නවා. 1 කියන්නේ p නම් p ධන 1 කියන්නේ 2 වෙනවා. 2ට සත්‍ය වෙනවා. 2 කියන්නේ p නම් p ධන 1 3 වෙනවා 3ට සත්‍ය වෙනවා p කියන්නේ 3 නම් p ධන 1 4 වෙනවා p ධන 1 එන 4ට සත්‍ය වෙනවා එහෙනම් සියලු ධන නිකලෙන් සඳහා සත්‍යයි නේද ලොජික් එක පැහැදිලිද බලන්න නැවත අහගන්න දැන් ඔබ එකට පෙන්නලා ඉවරයිනේ එකට ඕකේ එකට පෙන්නවා මේ දැන් ඔබ p ට උපකල්පනය කරලා උපකල්පනයේ භාවිතයෙන් p ධන 1ට පෙන්නවා උපකල්පනයේ භාවිතයෙන් p ධන 1ට පෙන්නවා එහෙනම් උපකල්පනය කරපු එක දැන් ඔබ උපකල්පනය කරපු එක දැන් හිතන්න එක දැන් කවුද උපකල්පනය කර p කියන එක එක නම් p ධන 1 2 වෙනවා. ඉතින් එකට සත්‍යනේ. එහෙනම් දෙකට සත්‍ය වෙනවා. දැන් දෙකට සත්‍ය නම් p ධන 1 3 3ට සත්‍යයි. මේ ආදී වශයෙන් සියලු ධන නිකලෙන් සඳහා සත්‍ය වෙනවා. මම මේ කියන තරකේ පැහැදිලිද බලන්න. පැහැදිලි නම් වේව එක දාන්න. ඔයාලා පැහැදිලිද? very good හරි සෙන්සර් පැහැදිලිව ඕන කෙනෙක්ව මේ මේ මගෙන් අහන්න පුළුවන් ඔය ප්‍රශ්නයක් මේ හරි මම හිතා අපිට පැහැදිලි වැඩි. එතකොට මේ මොකද එකට සත්‍යයි එකට සත්‍ය නම් දෙකට සත්‍යයි දෙකට සත්‍ය නම් තුනට සත්‍යයි තුනට සත්‍ය නම් හතරට සත්‍යයි මේ ආදි වශයෙන් සියලු දන්නේ කියලා එන් සදා සත්‍යයි. ඕක තමයි පුතේ ගණිත අභිවෘද්ධි ක්‍රමය කියන්නේ. මේක තමයි ගණිත අභිවෘද්ධි ක්‍රමය කියන්නේ. අපි ඒක ඊට පස්සේ හතරවෙනි එකේදී මෙහෙම ලියන්න ඕනේ. මේ වාක්‍ය ලියන්න ඕනේ. හරිද? අපි ලියනවා. එම නිසා ගණිත මේ මූල ධර්මයන්නේ අභ්‍යුණ මූල ධර්මයේ අනුව. එම නිසා ගණිත අභ්‍යුණ මූල ධර්මයේ අනුව සියලු ධන නිකිල සියලු ධන නිකිල n සඳහා දී ඇති ප්‍රතිඵලය මේක. මේ අනුව ගද්ද පොත් ධර්මයේ සියලු ධනනි කියලා එන සඳහා දී ඇති ප්‍රතිඵලය සත්‍ය වේ. ඔන්නක තමයි පියවර 4. හරිද? ඔක තමයි මේ ගාන හදනකොට තියෙන අත්‍යවශ්‍ය පියවර 4. ස්ටෙප්ස් 4 මම කියන්නේ අත්‍යවශ්‍යයි කියලා. ඒතර විභාගයේ මාකින් එකේ ලකුණු වෙන් කරලා තියෙන දරුවනේ එහෙම. n සමාන 1කට මේ බලන්න ඕනේ ශිෂ්‍යත්ව වගේ වැඩනේ. ඕ විභාග ගන්නත් ඔහොම තමයි දී. මේ විභාග ගන්නම තමයි ඇත්තට මේකත් මේ එක අවුරුද්දක දීපු. මුලින්ම පළවෙනි n සමාන 1ට සත්‍යය කියලා වම් පැත්තේ සත්‍යය වම් පැත්ත සහ දකුණු පැත්ත අරගෙන සත්‍ය බව පෙන්වන්න. ඒක ලිව්වට තමයි පළවෙනි ලකුණු 5 තියෙන්නේ. ලකුණු 25 ගානක් ඒ කොටසේ ගානක් නෙමෙයි ඒක. ඊට පස්සේ p කියන එක මේ සංඛ්‍යා පද්ධතිය ලියන්න ඕනේ p අයිති සංඛ්‍යා පද්ධතිය p ධනනි කියලා අක් සඳහා ප්‍රතිඵලයේ සත්‍ය බව උපකල්පනය කරනවානේ. කරලා මේ ප්‍රකාශනයේ මේක n තියෙන දැන්ට p දාලා n තියෙන ආපේම මුත් කරන්නේ n කරා nට p දාලා වම් පැත්තේ දකුණු පැත්තේ ප්‍රකාශනය ලියනවා අන්න ඒක ලිව්වට ඊටක ලකුණු 5 10 ඊට පස්සේ n සමානයි p දන එක විට ප්‍රකාශනයේ වම් පැත්ත අරගෙන මේක කඩලා ලියන්න ඕනේ මෙතන 5යි ඊට පස්සේ මේක සුළු කරලා මෙතන ගත්තට 5යි ඒකට මේ පියවරෙන් 10ක් තියෙනවා මෙතන يعني n සමානයි p දන එකට ප්‍රතිඵලයේ සත්‍ය බව පෙන්නනකොට ලකුණු 10ක් දෙනවා දැන් මේ වාක්‍යයේ පහක් තියෙනවා අන්තිම වාක්‍යය. ඉතින් මේ වාක්‍යයේ ප්‍රවාහ හම්බ වෙන්නේ මේක හරිනම් විතරයි. මේක වර්ධිත කරලා මේක පොරු ලිව්වට ලකුණු හම්බ වෙන්නේ නැහැ. මේක සත්‍ය කරා නම් හරියට කරලා තියෙනවා නම් අවසානයේ මේක ලියන්න වෙනවා. ගණිත අභිවෘද්ධි මූල ධර්මයට අනුව සියලු ධර්මනි කියලා එන සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. ඔක තමයි ගානක තියෙන ප්‍රධානම පියවර 4 දෙක. නැත්නම් ගානක තියෙන මේන් බොඩි එක ශරීරය. හරි. ලියන්න බලන්න මේ ගාන ඉක්මනට මේ අද නැහැ. පීරපි අර පිළිවෙලට ලියා ගන්න. Nearly Varna, but a favorite of that one. Darvekano may Sapi and Samana, Pikiela, Eko Pakalpane Kirima, Vidiata, Gatte, Apieka Hari, Hariatama, Harikela, Kiane Kohomade. Again, the room is like, well, that the may then appear in Samana, Peter may Pratipala, Sategula, Zimkara. We are make a value, what a cow make a in neck with it. They must shine. Now, I make Anna Hadrakota, in Samana, Peter make a Sathaki, make a very badly now. Where to make up 311? Again, in Samana, Peter, Pratipala make a Sathio, Twitter, I Peter make a Sathivindi. It may Pratipala be Sathibom, Ukalpanagar now. Ake a Sathi Hinda Taman. How did then Hopidum, then Wamaker, enter the Decadent Magalita? Enter the Decadent Magalito, Daro, or Lamino, may that thing. Sigma R samana eke sita deka dakwa R. Again, palweni pade dana devini pade. Again, tunaini. Meba tenda deka dan. Dekata deka. Dana deka dan ek. Ito mea kaprela ay tunan. Ito meka hari na tamai. Ito hatar ka hari kila upugaran na pita meka dek. Api yoke p kila yak gat meka mga. Agyak dapot teka badak pinna ni. Agate vitara ini. Generally term mea gata p kila. Common term meka, Podupadea, Sadar Padea, Pikira. Make a Satyram. Make it a Meva get a May, Tuna Samathaka, Paddy, Venon is now better than the R than P. And enter P. R someone a case to P the quar. And may better take a P the under. And may better enter and take a mind was to look around. Take a Satya, I get a Pithano, take a Satya. Hurry him now. Then we are doing a hundred acre cover then we are honey. So, අපි එන් සමාන p කියන්නේ ඒක උපකල්පනය කිරීමක් විදියටනේ ගත්තේ අපි ඒක හරියට හරි කියන්නේ කොහොමද? ඒකට හරි කියන්නේ පුතේ ඒක සත්‍ය නම් පමණයි වාට මේක සත්‍ය වෙන්නේ. හරිද? එහෙම නැත්නම් වාට මේක එන්නේ නැහැ. ඒ කියන්නේ p දන එකට දැන් p දන එකට ප්‍රතිඵලය සත්‍ය වෙන්නේ කොහොමද? මේක ඔබට චෙක් කරන්න පුළුවන් n වෙනකොට p දන එක දැම්මොත් p දන එක බෙදීම 2යි p දන 1 දන 1 p දන 2යි. So, make a domain someone and Peter make a bit of double bed. So, make over a labin in air where the assumption make a road now. Incorrect now. Again, never at the side person left the right. A bit of the miss over Daisy Garner Conqueror. A bit Devini Garden over government. Devani Gandhi another. Take it from a mehim within number, a stranium within over Magoran Kiano, Sigma R Samana, a case it end up R Vargay. Make a Samana kill a pen and end at a high eye, end with him a high eye. Decay in the acre. Gorak in that high, decay in the neck, or in the neck. No. Sigma R someone a case it in R someone a case it in the car war here. In no 6 decay in the neck or in the neck. Baba Ganita Bunion Sadhane Karana in carry the Nikiriak. In carry the Nikiria. Gana Liagan make up pure and pure Hadra Penana. In Canada, Nikilia. R සමාන 1 සිට n දක්වා R වර්ගය n බෙදීම 6 2n ධන 1 වරක් n ධන 1 බව ගණිත අභිගුණයෙන් පෙන්වන්න තියෙනවා. හරි මේ බලන්න පුතේ. එතන පළවෙනි පියවර මොකද්ද? n සමානයි 1 විට අපි left hand side එක ගන්නවා. ඒක විදිහට යන්නේ. හොඳ තේරුම් ගන්න. n එක දානවා. එතකොට sigma r සමානයි 1 සිට n එක දානවා. මෙතන r වර්ගය. එතකොට r සමානයි 1 සිට 1 දක්වා r වර්ගය කියන්නේ දරුවනේ පළවෙනි පදේ විතරනේ මේකේ තියෙන්නේ. එතකොට 1 දානවා 1 වර්ගය. ඒ කියන්නේ එකමයි. දකුණු පැත්ත බලමු. right hand side එක. n එක දානවා. 1ට 6යි. n එක දානවා. එතකොට 2 වරක් 1 ධන 1 2 වරක් 1 ධන 1 2 ධන 1 2 n එක දාන්න 1 ධන 1 මේ බලන්න 2 1 3යි මෙතන 2යි 2 වරක් 2 6යි 6 6 න් බෙදුවොත් 1යි හරිනේ එහෙනම් n සමාන 1 විට left hand side එක ගියත් 1යි right hand side එක ගියත් 1යි එම නිසා අපි ලියන්න පුළුවන් n සමානයි 1ට මේ ප්‍රතිඵලය සත්‍ය වෙනවා n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. හරි. උඩ පළවෙනි පියවර ඕකේ. හරිද? ඔක තමයි පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ අපි යනවා දෙවෙනි පියවරට. මොකක්ද දෙවෙනි පියවර? n සමානයි p අගයක් සඳහා p හරි k හරි ඔබ කැමති අට කකුලක් දාන්න. ඒක ධන නිකිලයක් කියලා කියලා ඒකට සත්‍යය කියලා උපකල්පනය කරනවා. අපි දෙවෙනි පියවරදී කරන්නේ n සමානයි p එක වෙනුවට දැන් දාන p කියලා කියන්නේ. n සමානයි p විට අපි දැන් p කියන්නේ ධන නිකිලයක් බව හොම් පෙන්නන උතරම වරකට ලැබුණා ගන්න. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍ය බව උපකල්පනය කරමු. n සමානයි p විට ප්‍රතිඵලය සත්‍ය බව අපි උපකල්පනය කරනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් n තියෙන තැනට p දාලා මෙන්න මේක ලියනවා දැන්. සත්‍ය නාම අපි ඒක උපකල්පනය r සමාන 1 සිට n දානවා p n විතරයි p දාන්න දෙනු කරන වෙන කිසි වෙනසක් කරන්නේ නැහැ r වර්ගය එහෙමමයි හරි එතකොට මෙතනින් එනවා n p දැම්මොත් p යට 6යි 2යි p ධන 1යි p ධන 1යි ඔව් අපිට ලැබෙනවා හරි එතකොට දරුවනේ දැන් අපේ අරමුණ මොකද්ද n සමානයි p ධන 1ට ප්‍රතිඵලයේ සත්‍ය බව දැසේ ඔප්පු කරන්න ඕනේ. මේ සත් උපකල්පනේ භාවිතා කරනවා. උපකල්පනේ හරිනම් විතරයි ඒක ඔප්පු වෙන්නේ. නැත්තම් ඉන්නේ නැහැ පුතේ. හරිද? එහෙනම් අපි මොකද කරන්නේ? n සමානයි p ධන 1 විට අපි left hand side එකේ පටන් අරගෙන සුළු කරගෙන ගිහින් right hand side එකේ එනවා කියන ඔප්පු කරනවා. හොඳ තේරුම් ගන්න. එහෙනම් අපි කරන්නේ n සමානයි p ධන 1 විට අපි left hand side එක consider කරනවා. n සමානයි p ධන 1 විට left hand side එක අපි ගන්නවා අහගන්න වම් පැත්ත. එතකොට එනවා sigma r සමානයි 1 සිට මේ n කියන තැනට දාන්න p ධන 1 p ධන 1 අනිත් ඒවාට මුතු වම් පැත්තේ න r වර්ගය. ඔන්න ඔබ ලියනවා. ඊට පස්සේ මේක අර කඩා ගන්නවා sigma notation එකේ තියෙන ලක්ෂණයෙන් r සමානයි 1 සිට p දක්වා ලිව්වා. කවුද r වර්ගය. ඒතර p ධන 1 වෙනි පදේ ඒක වෙනම ලියනවා. r ට p ධන 1 දැම්මොත් මෙතනින් එනවා p ධන 1 වර්ගය. හරි. මේ කියන්නේ 1 වර්ගය ධන 2 වර්ගය ධන 3 වර්ගය එහෙමනේ p ධන 1 වර්ගය දක්වානේ. මේක ප්‍රසාරණය කරනවා. එයි r ට 1 දැම්මොත් 1 වර්ගය. 2 දැම්මොත් 2 වර්ගය. 3 දැම්මොත් 3 වර්ගය. p දැම්මොත් p වර්ගය. p ධන 1 දැම්මොත් p ධන 1 වර්ගය. ඒතර මේ ටික තමයි මේ ලියලා තියෙන්නේ. r සමාන 1 සිට p දක්වා r වර්ග. මේ පදේ වෙනම ලිව්වා. ඇයි? p ධන 1ක් ලිව්වා. p වල r ධන 1 කියන p දක්වා ලියලා ඉතින් පදේ වෙනම ලිව්වා. ඇයි මම p දක්වා මේක කඩාගත්තේ? මාතාව මෙයාට උත්තරයක් තියෙනවා. උපකල්පනේ. මොකද උපකල්පනේ භාවිතා කරලා තමයි වෙන්නන්න තියෙන්නේ n සමාන p ධන 1 සත්‍යයි කියලා. දැන් ඒක සත්‍ය නම් දරුවනේ මොකද්ද වෙන්න ඕනේ? මේක සත්‍ය නම් අපිට පෙන්න ගන්න ඕනේ මේ එන්නේ කොට මේ පැත්තේ ඉන්දියන්ට p ධන 1 දැම්මම මේ පැත්තේ දෙන්න p ධන 1 දාන්න. ඒ කියන්නේ p ධන 1 යට 6යි 2යි එන්ට p දාන 1 දානවා p දාන 1 දාන 1යි වරක් ආයි p දාන 1 දාන 1යි කොහොමනේ ඉන්නවනේ ඒ කියන්නේ p දාන 1ට 6යි 2p දාන 2යි 1යි දාන 3යි p දාන 2යි ඔන්නෝ කතා දෙකක් ඉන්නවනේ මේක සුළු කරාම මේ ටික හරිද බලමු කෙනවද කියලා එනවා आदेश करन r समान 21 से p तक r वर्ग उपकल्पने दान p बेदीम 6යි 2යි p दान 1යි p दान 1යි හරි මෙතන කියනවා p दान 1 वर्गය p दान 1 वर्गය කොහොම වෙන්නේ දැන් උඩ සුළු කිරීමක් තියෙන්නේ මේ බලන්න මහලු පුදු සුළු කිරීම වෙන්නේ නැහැ මේකේ ඔයාලම පැන්සලකින් මොකක්ද පැත්තක ලියා ගන්න n සමාන p දාන 1 විතර ලැබෙන ප්‍රතිඵලය. ඒතකොට ඒක තමයි ගන්න ඕනේ මෙතනින්. ඒතර පොඩක් සුළු කරන අපිට ඔළුවට එනවනේ කොහොමද සුළු කරන්නේ කියලා. හරිද? එහෙනම් මෙතනින් මම දැන් p දාන 1 බෙදීම 6 අවශ්‍යයි මම p දාන 1 බෙදීම 6ක් එළියට ගන්නවා. කලබල නැතුව අහගන්න හොඳට. p දාන 1 බෙදීම 6ක් එළියට ගන්නවා. ඒතර මෙතනින් ඉතුරු වෙනවා මේ p දාන 1 බෙදීම 6ක් ගත්තොත් පුතේ මේ දෙක ඉතුරු වෙනවනේ 2p වර්ග ධන p ඉතුරු වෙනවා. දැන් මෙතන 6ක් නැහැනේ. 6ක් එළියට ගත්තින්ද මේක 6න් ගුණ වෙනවා. p දාන 1 වර්ගයේකින් p දාන 1ක් ගත්තොත් තව p දාන 1ක් මෙතන සෙට් වෙනවා. කොහොමද? එහෙනම් මෙතන තියෙනවා p දාන 1ට 6යි 2p වර්ග තියෙනවා. මෙතන p තියෙනවා මෙතන 6p තියෙනවා. p දාන 6යි p. මෙතන ඒක අපිට එනවා 7යි p. ධන 6ක්. ඔය විදිහට ලැබෙනවා. දැන් මේකේ සාධක මනෝමය කඩන්නත් පුළුවන් නැත්නම් කෙලිම උත්තරේ ලියන්න පුළුවන්. ඇයි ඒ? දැන් මේක ලැබෙන්නේ නැහැ. මේක ලැබෙනවා කියලා එකපාර මෙහෙම ලියලා බලන්න චෙක් කරනවා. 2යි p දාන 3යි. p දාන 2යි. හරිද? චෙක් කරමු. 2යි p වරක් p. 2යි p වර්ග. 3 වරක් 2 6යි. මෙතනින් එනවා 4යි p 3යි p. ඒතර 7යි p හැදෙනවා. ඒ කියන්නේ n සමාන p දාන 1ට ප්‍රතිඵලය සත්‍යයි කියන එකනේ මේ මේක හැදිලා තියෙනවා මෙතන. මේ කියන්නේ හරියටම n සමානයි p දාන 1 විට දකුණු පැත්ත right hand side එක. ඒක අපි ඔප්පු කරලා දාන්නේ. දැන් මේක උපකල්පනයේ හරියින්ද තමයි මේක ලැබුණේ side එක. නැත්තම් එන්නේ නැහැ. හරිද? දැන් n සමානයි p ට සත්‍යින්ද තමයි මේකට සත්‍ය වෙන්නේ. ඔගොල්ලෝ ගියා ඊට පස්සේ අපි වැඩි වැඩක් කළා ඒක આવොත් කියලා. ඒතකොට ඒක ලකුණක් වෙන්නේ. ඒක ඕලන්ට වැඩි වැඩක් කළේ ඒකාවයි කොහෙද ලකුණු කැපෙනවා. ඔයගොල්ලෝ හරියට සුළු කරන කරන්න හරි දේ කරලා කරොත් මේක උපකල්පනය අපිට මේක වැඩි කතන්දරයක් ඔබට දුන්නේ කියලා. එහෙනම් කවදාවත් ඔබට මේක ලැබෙන්නේ නැහැ. මේක සදා සත්‍යයක් ගණිතේ. හරිද? එතකොට ඔබට මේව ලැබුණා. එම නිසා අපි ලියන්න පුළුවන් n සමානයි p දාන 1 විටද මේ වාක්‍ය ලියන්න වෙන ඕනේ විටද ප්‍රතිඵලය සත්‍ය වෙන්නේ. ප්‍රතිඵලය සත්‍ය වෙයි. හරිද? හරින බලන්න අපි එකට පෙන්නුවා p ට උපකල්පනය කරා උපකල්පනේ භාවිතා කරලා p දාන 1 සත්‍යය කියලා ඔප්පු කරා හරිද එම නිසා අපි මේ වාක්‍ය ලියනවා ගණිත අභ්‍යුන මූල ධර්මයට අනුව සියලු nitz ධන සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ මේ වාක්‍ය අන්තිමට ලියන්න වෙනවා. එම නිසා ගණිත අභ්‍යවෘත මූලධර්මය කියන වචනේ තියෙන්න ඕනේ. අනුව සියලු ධර්ම කියලා එන්ස 10 ප්‍රතිඵලයෙන් සත්‍ය වෙනවා. හරි. ඒකත් ලියා ගන්න බලන්න. හරි හරි පියවර හතරයිනේ පුතේ හරිම සරල වැඩක් මොකද්ද එකට ඔප්පු කරා එකට මේ සත්‍ය බව ඔප්පු කරනවා ඊට පස්සේ පීට උපකල්පනය කරනවා උපකල්පනයේ භාගා ගන්න p දාලා එකට සත්‍යය කියලා ප්‍රකාශ කරනවා ඊට පස්සේ ගණිත අපේ මූල ධර්ම වෙනවා සෙල් ධර්මයේ ඉස්සර ප්‍රතිපද සත්‍යය කියලා වාක්‍ය දෙනවා හරිද මේක ලියාගත්තද අපලු ඊළඟාන ඒ ටයිප් එකම දෙන්න මේ මුලින්ම එකම જાති වෙදරකට වැඩි ඒක තේරුම් ගන්න මුලින් ගන්න මොන දෙනවා මෙහෙම සිග්මා r සමානයි 1 සිට n දක්වා r ඝනය n वर्गයට 4 n ධන 1 वर्गය බව ගණිත අභියුණයෙන් පෙන්වන්න ගණිත අභියුණයෙන් පෙන්වන්න කොහොම අපි ඔබට කියනවා ප්‍රශ්නේ n කියන්නේ ධන නිකිලයක් nit z class හරි මේ ගාන ඔයගොල්ලෝ තනි කරන් බලන්න පොඩ්ඩක් මේ ගණන කරමු බලන්න තනියම ගණිත අභියෝගනේ පෙන්වන්න තියෙන්නේ. ඒක අර පියවර 4මයි. මුලින්ම n සමාන 1 අරගෙන වම් පැත්ත සමානයි දකුණු පැත්ත කියලා පෙන්වන්න. ඊට පස්සේ n සමානයි p කියලා නිකිලයකට ප්‍රතිඵලය සත්‍යය කියලා උපකල්පනය කරන්න. ඊට පස්සේ උපකල්පනේ භාවිතා කරලා n සමානයි p ධන 1 නිකිලියට සත්‍යය කියලා සාධනය කරා. අවසානයේ වාක්‍ය ලියන්න. එතකොට දරුවනේ දැන් මේකේ අපි මුලින්ම වම් පැත්ත ගන්නවා n සමාන 1 විතර left hand side එක sigma r සමානයි 1 සිට n ට 1 දාන්න එතකොට 1 දක්වා r ඝනය හොඳ තේරුම් ගන්න r සමාන 1 සිට 1 දක්වා r ඝනය වම් පැත්තේ n සමාන 1 දැම්මොත් මේ එතකොට 1 ඝනයනේ මේ තියෙන්නේ n ට දැන් r ට 1 දානවා කියන්නේ ඊට පස්සේ මෙතන ඊළඟ මේක තමයි r ට 1 දාන්න මුලින්ම n ට 1 දැම්මේ එතන n එක දැම්මොත් r සමාන 1 සිට 1 දක්වා r ගන්න. දැන් මේ මේකේ අදහස එක පදයයි තියෙන්නේ එකේ ගණේ විතරයි. ඒ කියන්නේ 1යි. දකුණු පැත්ත අපි ගත්තොත් n එක දානවා. ඒතර 1 වර්ගය 1යි. යට 4යි. 1 දාන එක 2යි 2 වර්ගය. 2 වර්ගය හැටුනේ ආ 1යි. එම නිසා n සමාන 1ට සත්‍ය වෙනවා. n සමාන 1ට සත්‍ය වෙනවා. පැහැදිලිද? හැමෝගේ මේක හරිනේ. n සමාන 1ට සත්‍යයි කියලා පෙන්නනවා. ඊළඟට අපි n සමානයි p ට සත්‍යයි කියලා උපකල්පනය කරනවා. එවනේ ඊට පස්සේ අපි ගන්නවා n සමානයි p ට. pi ගේ සංඛ්‍යා පද්ධතිය ලියන්න. ට සත්‍ය බව ප්‍රතිඵලයක ලියන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් සත්‍ය බව උපකල්පනය කරමු. එහෙනම් මේක සත්‍යයි කියලා උපකල්පනය කරමු. එහෙනම් අපි ලියනවා සිග්මා r සමානයි 1 සිට n ට දාන්නේ p මෙතන තියෙනවා r ගන්න සමානයි n ට විතරයි p දාන්න වෙන්නේ මොකුත් කරන්න එපා p වර්ගයට 4 p දාන එකේ වර්ගය ඕකනේ උපකල්පනය කරලා අපි ලිව්ව ප්‍රකාශනය දැන් අපේ අරමුණ මොකද්ද n සමානයි p දාන එකට සත්‍ය බව පෙන්වීම ඉතින් n සමානයි p දාන එක විට මම මේක left hand side එක ලියනවා මම පැත්ත ඒ කියන්නේ කවුද සිග්මා r සමාන 1 සිට p දන 1 දක්වා r ගණය. ඕකනේ. අපි ඕක ලියන්න පුළුවන් දරුවනේ. p දන 1. එතකොට අපි මේක ලියන මෙහෙම. සිග්මා r සමානයි 1 සිට r සමානයි 1 සිට p දක්වා r ගණය කියලා කරනවා. හැබැයි p දන එකක් නෙත්තේ. ඒකට r ට p දන එක පදේ දැම්මොත් ඒක වෙනවම ලියනවා. p දන එකේ ගන්න. ඊළඟට ඔබේ left hand side එක තමයි සුළු කරගෙන යන්නේ. සිග්මා r සමාන 1 සිට p දක්වා r ගණය. අපි අගාව මේක තියෙනවා. සාමාන්‍ය මේක ඔබ ලිව්වොත් r සමාන 1 සිට p දන 1 දක්වා r ගණය කියන්නේ 1 ගණය. දන 2 ගණය. 3 ගණය. ඔබ p ගණය. දන p දන 1 ගණය. කොහොමද එන්නේ? දැන් මේ ටික අපිට දැනෙනවා. හවුද? මේ තියෙන අර මේ කතන්දරේ තමයි. r = 1 සිට p දක්වා r ගන්න. ඒක තමයි ඔබ ලියුවේ. දැන් p දන 1 ගන්න වෙනම ලියුවා. මොකද මෙයා කියන්නේ අපි එකතුව ගන්න උපකල්පනේ මෙන්න මේක කියනවා. p වර්ගයට 4 p දන 1 වර්ගය. p දන 1 වර්ගය. තව මෙතන තියෙනවා p දන 1 ගණය. දැන් මේක සත්‍ය නම් p දන n වෙන p මේ පැත්තේ එන්නේ බෑ n ට p දන එක දැම්මොත් එන්න ඕනේ උත්තරේ කවුද p දන 1 වර්ගයට 4 p දන 1 දන 1 n ට p දන 1 නේ දාන්නේ p දන 1 දන 1 එයාගේ වර්ගය ඒ කියන්නේ p දන 1 වර්ගයට 4 p දන 2 වර්ගය ඕකේ නෝ තමයි මේක සුළු කරලා පෙන්නන්න ඕනේ මෙයා ආව ඉතින් බලන්න ඉතින් අපි දරුවනේ. ඉතින් මෙතන කියනවා p වර්ගය යට 4ක්. මම එන්නේ පොදු කරේ ගන්නම්කෝ. p දන 1 සම්පූර්ණ වර්ගය බෙදීම 4ක් එළියට ගන්නම්. ඉතින් p දන 1 වර්ගය බෙදීම 4ක් ගත්තොත් මෙතන කියනවා p වර්ගයක්. දැන් p දන 1 ඝණයක් නේ තියෙන්නේ. වර්ගයක් ගත්තහම තව p දන එකක් ඉතුරු වෙනවා. මෙතන 4කුත් එළියට ගත්තනේ බෙදීම. මෙතන 4ක් නැන්නේ. ඒක 4ෙන් ගුණ වෙනවා. එහෙනම් මෙතන එනවා p ධන 1 වර්ගයට 4 p වර්ගය ධන 4යි p ධන 4. එහෙනම් සන්තෝෂයි නේද මේ p ධන 1 වර්ගය බෙදීම 4 හරියි. p වර්ගය ධන 4යි p ධන 4. මේ කියන්නේ කවුද? p ධන 2 සම්පූර්ණ වර්ගය. p වර්ග ධන 4යි p ධන 4 කියන්නේ p ධන 2 සම්පූර්ණ වර්ගයනේ. ඒ කියන්නේ හරියට මෙයා නේද මේ වෙලාවදී ඒ කියන්නේ n සමානයි p දන 1 විට දකුණු පැත්ත ඇවිල්ලා right hand side එක දකුණු පැත්ත ඇවිල්ලා එම නිසා අපි ලියන්න පුළුවන් n සමානයි p දන 1ටද ප්‍රතිඵලය සත්‍ය වෙයි ප්‍රතිඵලය සත්‍ය වෙයි කියලා ලියන්න අවසන් ලියන එම නිසා ගණිත අභ්‍යුණ මූලධර්මයට අනුව ಮೂರದರ ಮೇಲೆ ಆನು ಸಿಎಲ್ ಸಿಎಲ್ ದಾನನಿ के लिए सदा सीएल एनआईटी से दान सदा प्रतिपाले सत्य है මොකද हम සලින වාක්‍යනේ ප්‍රතිපාලේ සත්‍ය වේ කියන්නේ පැහැදිලිද වැඩේ මේක තේරුම් ගත්තේ අද උසට බලන්න හොඳයි සෑහෙන ප්‍රමාණයක් මේක මම හිතන්නේ කොහොම ලේසිම පාඩමක් පුතේ දැන් මේකේ තව තියෙන විවිධ ආකාර ටිකක් තියෙනවා මම හිතන්නේ මම මේ දැන් බේසික් එක තමයි කතා කරන්නේ ගණිත අභ්‍යුන්නය කියන එකට අදාළ පටන් ගන්න වෙන එහෙම තමයි ඕන ගානක් හදුවා ඔය ස්ටෙප් ටික තමයි තියෙන්නේ ඔයගොල්ලෝ කොහොම හැදුවත් මොන සංකීර්ණ ගාන දුන්නත් ඒකේ යන වටපිටාව ඕක තමයි ඒ කියන්නේ පළමු නිකිලයට සත්‍ය බව පෙන්නනවා n = 1ට සත්‍ය බව පෙන්නනවා ඊට පස්සේ p කියලා නිකිලයකට සත්‍ය බව උපකල්පනය කරනවා assumption එක ගොඩනගනවා ඊට පස්සේ assumption එක use කරලා ඊළඟ එකට මෙතන p ට උපකල්ප මෙතන k ට උපකල්පනය කරනවා k ධනයකට මොකක් හරි t ට උපකල්පනය කරනවා t ධනයකට ඒක ඔප්පු කරනවා ඒක ඔප්පු වෙන ඒ සත්‍ය වුණොත් විතරක් අපිට ලියන්න පුළුවන් මේ වාක්‍යය ඒ කියන්නේ ප්‍රකාශයෙන් සත්‍ය වෙනවා වල සත්‍ය ප්‍රතිඵලයක් තමයි අසත්‍ය ප්‍රතිඵලයක් දෙන්නේ සත්‍ය ප්‍රතිඵලයක් තමයි දෙන්නේ සත්‍ය කියලා හැබැයි ප්‍රායෝගික ජීවිතයේ සැක සංකා දුරු කරන්න මේ ගණිත අභ්‍යුන්නය යොදන්න බෑ හොදේ මොකක් හරි සැකයක් ඔබට ඇති වෙලා සැකය තහවුරු කරන්න ගණිත අභ්‍යුන්නය දාන්න යන්න එපා. හරිද? ගණිත අභ්‍යුන්නය උසාවිය පිළිගන්නේ ඒවා. හරිද? මේක ඇවිල්ලා ගණිතමය ක්‍රමයක් ධන නිකිලය සඳහා. මේක තියෙන්නේ ධන නිකිලමය ප්‍රතිඵල සඳහා භාවිතා කරන ගණිතමය ක්‍රමයක් ඔය mathematical induction එක. වෙන තැන් වලට ඔක යූස් කරන්න බෑ. හොඳේ? ධන නිකිල වලට විතරයි ඔක එන්නේ. ඊට පස්සේ මම මේ අතර මම නතර කරන දරුවනේ වැඩ වගේක් තියෙනවා. මේ මම හිතනවා පාඩම ඔයගලන්ට දැන් සෙට් වෙන්නේ නැති කියලා. අපි මේක මේ සාමාන්‍ය ෆිසිකල් පන්තියේදී මේ තව මේක වැඩ ටිකක් කරමු. හොඳ ගණන් ටිකක් හදමු. හරි. එහෙනම් අපි අදට සමුගමු. වෙන හැමෝටම සුබ දවසක්. ආයුබෝවන් දරුවනේ.